තන හිත ඉල්ලන තරු රැගෙන හිතවතුනේ සුපුරුදු වෙලාවට ඔබේ ආලින්දයට අදත් අපි පැමිණියා. ආදරණීය හිතවතුනේ අද රාත්‍රිය ඉතාමත් සංගීතවත් රාත්‍රියක් වෙනවා. ඒ වගේම අද රාත්‍රිය තියෙන දේවල් ටික මම කිව්වොත් ඔයාලා පුදුම වෙනවා. ප්‍රියගරිත්ම ගීත තිබෙනවා, ලස්සන ඩාන්ස් තිබෙනවා එක එක විදිහේ. ඒ වගේම අභිරූපණ රංගන තිබෙනවා. ඒ වගේම විවිධ හඬවල් වලින් කතා කරන්නට පුළුවන් බොහොම දක්ෂ ශිල්පියෙක් ඉන්නවා. මං හිතන්නේ රස සාගරයක තමා අද හිත ඉල්ලන තරු ඔබත් සමග රැඳෙන්නට සූදානම් වන්නේ. එමනම් හිතවතුනේ ඔබ දැනග සිටියත් අද පැමිණලා ඉන්නේ කවුද කියලා මගේ යුතුකම මේ ආරාධිතයන් නැවතව තවත් පිළිගැනීම. මං ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනය කරා අපි වැඩසටහන වර්ණවත් කරන්නට එන්නට කියලා. වසර 40කට අධික ප්‍රමාණයක් ප්‍රසංග වේදිකාවේ අදටත් නැතුවම බැරි ගායන ශිල්පියා ඔහුයි. මෙතන මඩ තිබෙනවා නම්, මෙතන මඩවලක් තිබෙනවා නම් නංගි ටික වෙලාවක් යනකොට එතන අපේ රසික රසිකාවියන් නටලා එතන දූවිල්ලක් බවට පත් කරන්න සින්දු පහකින් ඔහුට පුළුවන්කම තියෙනවා. මේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ධනපාල උඩවත් අයියා, ආයිබෝවන්. අයියේ ආයිබෝවන්. කොහොමද ධනපාල අයියේ? මට දැක්නාවේ ඉන්නවා. බොහොම ලස්සනයි. Thank you. මේ දවස්වල මං හිතන්නේ ප්‍රසංග ගණනාවක් තිබෙනවා. නමුත් මට මේ දීලා තිබුණු දිනේ හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව ෂෝල්ට ප්‍රශ්නයක් තමා. හැබැයි මේකෙන් පස්සේ ඔබ මන් දන්නවා කළුතර ප්‍රදේශයට යවන සංගීත ප්‍රසංගයක් සඳහා. නමුත් තර බලයේ වැඩ ඔක්කොම තියලා ආවට ගොඩක් ස්තුතියි. අද සින්දු පහක් හයක් ඕනේ අයි අපිට මේ ඉන්න තැන්වලම නටන්න පුළුවන්. වා ඉන්නකම් හතක් නෙවෙයි අටක් කියන්න. බොහොම ස්තුතියි තර බලයේ. ඒ වගේම අපි බොහොම දක්ෂ තවත් ශිල්පියෙකුට ආරාධනය කරා. මං හිතන්නේ ඔහු සිටින තැන කිසිම පාළුවක් නොමැත. මම කිව්වා දක්ෂ අභිරූපණ ශිල්පියෙක් කියලා. ඔහු ඒ දේ මං හිතන්නේ ඔහුගේ රංගනය මේ මේ ටෙලිනාට්‍ය රංගනයට දායක වුණාට පස්සේ ඒ දේ අමතක කරාද කියලා මට පොඩි බයකුත් ඇති වුණා. ඒ අතින් ගත්තම වෙස් තියලා තියෙන්නේ, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම අතින්ම නර්තන කලාව හොඳට අදාළ තියෙනවා, රංගන කලාවත් හොඳට අදාළ තියෙනවා, අභිරූපණ කලාවත් හොඳට හදාරලා තියෙනවා. අද පුළුවන් දවසක නෙමෙයි ඔහු ආවේ. ඔව් බොහොම ලස්සනට කලාවට අමතරව තමන් මම මටම කියලා ව්‍යාපාරයක් ඕනේ කියලා තමන් සැලෝන් එකක් දාලා අදට හරියටම වසරයි. අද ඒකේ විශාල පාටියක්. ඒක ඔක්කොම පැත්තක තියලා හිත ඉල්ලන තරතුරට ආපු අපේ මල්ලි සංගීත් මල්ලි ආයිබෝවන්. සංගීත් ආයිබෝවන් ආයිබෝවන් අයියේ කොහොමද? ඉතාම හොඳයි. හොඳ නැහැ මල්ලියා, කොන්දනේ වැඩිලා. ඇත්තටම අද කොන්ද පොඩ්ඩක් මේ අමාරුවෙන් ඉන්නේ. සා බයිස්කෝප් එක ඉතින් ජීවිතේ කියන මේ දස්සල බයිස්කෝප් එක තමයි යන්නේ නේද අපේ සිවායියාගේ? ඔව්. හොඳයි, අපි ගැන කතා කරමු. ඒ වගේම තමයි තවත් බොහොම දක්ෂ ශිල්පියෙක් ඇවිල්ලා ඉන්නවා. මම කිව්වා මොහු ඔබ දැකපු ගමන්ම වාව් අද නියම පොරක් ඇවිල්ලා ඉන්නේ කියලා ඔබ කියනවම තමයි. මොකද ලංකාවේ දේශපාලනඥයෝ කී දෙනෙක්ද ඉන්නේ? ඒ සියලු දෙනාගේම හඬවල් කරලා, ගායක ගායිකාන් හඬවල් කරලා, නිවේදක නිවේදිකාවන් හඬවල් කරලා, දැන් අද මේ නර්තන ශිල්පීන්ගේ ප්‍රවීණ නර්තන ශිල්පීන්ගේ හඬවල් කීපයකුත් කරන්න තමයි සශික මල්ලි සූදානම් ඇවිල්ලා ඉන්නේ. ආයිබෝන් සශික මල්ලි. ආයිබෝන් නයි ආයිබෝන්. කොහමද? මේ දවස්වල බයිස්කෝප් එක තමයි ඉතින් ඉන්නේ. බයිස්කෝප් සහ වැඩත් එක තමයි ඉතින්. හොඳයි, ගිය පාර ඔබ අපේ වැඩසටහන පැමිණිලා ඔබ විවිධ හඬබල් අනුකරණයට ලක් කරා. විශාල වශයෙන් අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඔබටත් එහෙම වෙන්න ඇතිනේ. ඔව්, ලොකු ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ views 1 million වගේ අනිවාර්යෙන්ම ගියා, අනිවාර්යෙන්ම ගියා. මම හිතන අදත් ඒ අද 2 මිලියන් විතර ඕනි වෙනවා මල්ලි අපිට වාගේ. අද මම හිතනවා අපි ඒක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ. ඒ වගේම මගේ වම් අතපැත්තට යනකොට යෝතියන් ටික තරුණයන් ටික හඳුනලා දෙන්න තෝ මේ සූදානම් වන්නේ. බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්, බොහොම දක්ෂ නර්තන ශිල්පිනියක්. අද දිනේ ඇයට කාර්යබහුලයි. ඔච්චර කාර්යබහුල තිබුණත් අපේ ආරාධනාව පිළිඅරන් පැමිණියා. අද ඇයගෙන් තියෙනවා අමුතුම විදිහේ dance එකක්. මගේ ආදර හිතවතුන් බලන් ඉන්න ඔ මෙහෙම හිටියට පුතුම විදියට දක්ෂ නර්තන ශිල්පිනියක් කියනක මම අමුතුවෙන් කියන්න ඕනේ. හෙසයන් නංගී ආයිබෝවන්. ආයිබෝවන්යි. කොහමද? හොඳයි, හොඳින් ඉන්නවා. ගුරුපත් වීමක් දීලත් ගුරුපත් වීමට ගියේ නැහැ නේද? ප්‍රයිවට් ක්ලාස් කරන්න ගියට වඩා හොඳයි වගේ මට තේරෙන විදිහට. ඕ අනේ ඒකාකාරී වෙනවට වඩා මම හිතන්නේ ඒක හොඳයි නේ. අද අපි වෙනින් විශේෂ යම් කොටස් කිහිපයක් තියෙනව නේද තෝරාගෙන? හොඳේ මුදිගයි කියද නංගි ලස්සන වැඩක් අපි කරමු කියද මට බෑනේ අනේ අයියේ බෑ කිය. ඒකෙන් දගෙන අපි කරමු ෆිට්. නියමයි. අන්න එහෙම තමයි ඉන්නේ. දක්ෂ ශිල්පීන්ගේ හැටි එහෙමයි. ඔව් එකම නම් තියන දෙන්නේ කඳුනල දෙන්නට යන්නේ. මම අතපැත්තට යනකොට බොහොම දක්ෂ රංගන ශිල්පිනිය
අපේ ආදරණීය හිතවතිය මේ දවස්වල බයිස්කෝප් නාට්‍ය තුලින් අපේ සිවායියාගේ බයිස්කෝප් නාට්‍ය තුලින් දැක ගන්නට පුළුවන් වෙලා තියෙනවා. නයෝමි තක්ෂිලා නංගී ආයිබෝන්. ආයිබෝන්. කොහමද නංගී? හොඳයි. ගොඩක් හොඳයි. වැඩසටහනට බොහොම ආදරයෙන් පැමිණියා. ගොඩක් ස්තුතියි. ඔබත් බොහොම දක්ෂ අන්දමේ නර්තන අංගයකද ඉදිරිපත් කරනවා කියලා කිව්වා බයිස්කෝප් නාට්‍ය වෙනුවෙන්. බයිස්කෝප් එක. බයිස්කෝප් ඇලි. කොහමද ඔබ මේ දවස්වල කලාකටයුතු ෂේප් එකේ යනවා? දෙල්නාමස්තිකා. ෂේප් එකේ. කතා කරමු. ගොඩක් දේවල් තියෙනවා මේ හඳුන්වා දීම විතරයි. තවත් බොහොම දක්ෂ තක්ෂිලාවකට තමයි මේ හඳුනා දෙන්න සූදානම් වන්නේ. ඔබ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. ඔව් දැන් තමයි මේ වැඩ කටයුතු බැහැලා තියෙන්නේ. මම හිතනවා ඉදිරියේදී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙනවාට කිසිම සැකයක් නැහැ. බයිස්කෝප් නාට්‍ය ගැන කතා කරොත් සිවායියා මේක අධ්‍යක්ෂණය කරනකොට මේ රචනය කරන්නේ බුද්ධික මල්ලි. බුද්ධික මල්ලිගේ ආදරණීය බිරිඳ තමයි නයෝමි නංගී. ආයිබෝ. කොහමද? හොඳින් ඉන්න. බයිස්කෝප් එක. ගෙදරත් බයිස්කෝප් එකක් වෙලා තියෙන. ගෙදරත් බයිස්කෝප්, එළියට ගියත් බයිස්කෝප්. රයිට්. ඔබට හොඳට නටන්නට හුත නර්තන හැකියාවක් තියෙනවායි කියලා මට කිව්වා. ඔව්. කිව්වේ කවුද දන්නවද? නර්තන උපදේශිකාවක් වන හේසාය නංගි කිව්වේ. අනේ අයියේ මගෙන් මෙතින් මටම නටන්න කියන්න එපා අයියේ. නයෝමි නංගිට හොඳට ඩාන්ස් කරන්න පුළුවන් බලන්න බලන්න. අයියේ අද නයෝමි කියන්නේ නයෝමි පෙරේරා නයෝමි තක්ෂිලක්ෂි දෙකම පාවිච්චි කරන්නේ දෙන්නම නටන්න පුළුවන්. මට ওই දෙදෙනගෙන්ම ඩාන්ස් ගන්න ඕනි හින්දා නයෝමි කියන්නේ බහුවචනෙන් මම බලන්න. අද නයෝමි කියන්නේ බහුවචනයක්. හොඳයි මම හිතන්නේ ධනපලය තින්නේ එකේ මේ කොම් බොහොම ආසාවෙන් ඉන්නේ. බොහොම ලස්සන ගීතයක් ධනපලයගෙන් අහන්නට. හැබැයි ධනපලය මේ අපි නිතරම අපිට ඇහෙන සින්දුවක් නෙවෙයි අද වැඩසටහනේ ආරම්භක ගීත විදිහට තෝරාගෙන තිබෙන්නේ. මොකද ධනපලය අද මේ තෝරාගෙන තිබෙන ගීතය? මේ ගීතය සංගීතය වෙන සොයිසා. පෙරටේ ප්‍රබල ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන සොයිසා. තනුව වර්ණන් පෙරේරා. කෙනෙක් දක්ෂ ලංකාවේ ශ්‍රේෂ්ඨම කලාකරුවෝ බිහිකරපු ගායකයෙක්. වර්ණන් පෙරේරා. සින්දුවක්. ආදරේ පරාජිත වෙන ගීතයක් මං තාම ඉතින් තාමත් මං දන්නේ කොහොමද කියලා. ඒ කාලේ ගීතයක් මේක 80 කීප එකක්. රයිට්. අපි ගායනා කරමු රිදම් ෆ්ලෑෂ් සංගීතේ. Thank you.
ඔස්සේ කඳුළල් සලන්නේ කිමද කිරිල්ලියේ සිතට බදදී ඇයි මේ තැවෙන්නේ වොළඳ කුමාරියේ ඔබ චූරුමයි සැමදා මගේ සැනහෙම කීනොයි අසරණන මේ විසසල බණන්තරේ ඊ පදම මොනා ආසනසෙමි නිරන්තරේ ඒගී ඇසිලා ඔබේ නම් හිමින් සැරේ මා හදරිදවා යලි නොයන් සැරින් ඉතිං සංගීත් මල්ලි කොහොමද බයිස්කෝප් නාට්‍ය ලැබෙන ප්‍රතිචාර නාට්‍ය පටන් ගන්න වැඩි දවසක් නැත ඔව් ඇත්තටම බයිස්කෝප් ගැන කතා කරනකොට අද ඉන්න බයිස්කෝප් හතර දෙනෙක් මේ ඉන්නවා ඉතින් බයිස්කෝප් කියන්නේ ඉතින් මං හිතනවා මේ වෙනකොට ඇත්තම ජීවිතයක් තියෙන මේ විදිහටයි ඒ කියන්නේ බයිස්කෝප් එකේ ගත්තම ඇත්තම නළුවෝ එන්නේ හීන දක්කට ගොඩක් අයට රඟපාන්න බෑ අපිට බොහෝ දෙනෙක් හම්බ වෙනවා ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට තිබ්බ හීන තිබ්බට සමහර දේවල් ඉෂ්ට කරගන්න බෑ නමුත් අර බහුතරයක් විදිහට අපි ගත්තම හැමෝම ආසයි රඟපාන්න ආසයි ඉතින් ඒ කියන්නේ මේ 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 ශේෂ්ඨ වෙන ගොඩක් ආසයි ඉතින් මම හිතනවා මේ බයිස්කෝප් කියන්නේ ඉතින් වෙනස්ම වැඩක් ඉතින් ඕගොල්ලොන්ට ඊතර ඉඳන් නරඹන්න පුළුවන් සහ මේ සමරකේ වෙනස්ම චරිතයක් තියෙනවා එහෙනම් දැන් සමරේ මල්ලි රසික මල්ලි හොඳ අවස්ථාවක් නේද ඔබට මම හිතන්නේ මේ අවස්ථාව මොකද ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ නිර්මාණකරුවෙක් තමා සිවායියා කියන්නේ සිවායියා වැඩක් කරොත් අනිවාර්යයෙන්ම හිට ඒකට හොඳ සපෝට් එකක් දෙන අපේ ඔයාගේ හස්බන්ඩ් බුද්ධික මල්ලි ඈ දැන් එකතු වෙලා බොහොම ලස්සන ගමනක් කරනවා මගිතන්නේ කොහොමද මල්ලි ඔයාට ලැබෙන ප්‍රතිචාර සහ ඔයාට මේ ලැබුණු අවස්ථාව? ඔය ඇත්තමයි මම ඊට කලින් නාට්‍ය දෙකක විතර කලින් හැබැයි අවුරුදු 2019 18 විතර කරලා තිබ්බේ. රාහු පෙල් නාට්‍ය චාබදරාය පිරිස් මාත්මයේ සහ මේ අඩෝ ටෙල් නාට්‍ය සුපුංජයරත් සුපුංජරත්නායක අයියාගේ. ඊට පස්සේ තමයි අවුරුදු ගානකට පස්සේ මම අවුරුදු 5කට විතර පස්සේ තමයි ආපහු ටෙල් නාට්‍ය රඟපාන්නේ. ඒක බුද්ධික සේමසිංහ අයියා තමයි ඇත්තටම මාව මං ගැන කියලා තිබ්බේ ශිවායියට අපේ ශිවගුරුනාදන් මහත්මයාට. ඉතින් මේ ලැබිච්ච අවස්ථාව මට කිව්වොත් ලංකාවේ ඉන්න දක්ෂම නළුලියෝ රසක් ඉන්නවා මේ දැන් අද හතර දෙනෙක් ඇවිත් ඉන්නවා. ඊට අමතරව සජිත් ඇන්ටනි, විරාජ් පෙරේරා, ඒ වගේම ගිහාන් පනන්දු, ඒ වගේම අංජන ප්‍රේමරත්න මේ වගේ දක්ෂ නළුලියෝ රසක් ඉන්නවා. ඉතින් එහෙම කට්ටියක් එක්ක එකට වැඩ කරන්න ලැබිච්ච ගණික අපි එක පවුලක් වගේ වෙලා තියෙනද මේ මට තව දෙයක් කියනවනේ කියන්නේ මම තමයි ඇත්තටම සමරේට අද වෙනකොට හැරුම් ලක්ෂය දැන් හැරුම් ලක්ෂය කියන්නේ ජීවිතේ ඒ හැරුමක් ගත්තම ලක්ෂයක් තියෙනවනේ හැරුම් මේ හැරුම් ලක්ෂයක් ගත්තා කිව්ව මිනිසුන්ට හැරුම් ලක්ෂය තුල ලක්ෂයක් තියෙනවා ඒකට මම හිතනවා මම බයිස්කෝප් තුල 98 හැරුම් ලක්ෂයක් මම වරන් දුන්නා කියලා මේ අලබන් ලස්සන කතාවක් තියෙනවා මෙයාගේ ආ එහෙමද මලි මොකද අපි එක සීන් එකක් තියෙනවා මේ දැන් ඉස්සරහට එන්න තියෙන එකක් ඒක අපි බලාගෙන ඉන්නවා අපි හතර දෙනා එක පාරක බලාගෙන ඉන්නවා ඉතින් බලාගෙන ඉද්දි දැන් අර පොසිෂන් චේන්ජ් වෙනවනේ ඒ නිසා අපිට කියනවා දැන් ඒ කියන්නේ මේ පැත්ත හැරලා අනිත් පැත්ත හැරදී සමහර වෙලාවට පොසිෂන් චේන්ජ් වෙන හින්දා එක සිස්ටම් එකක් තියෙනවා මේ ඒක තමයි කියලා තමයි මේ අපිට ඊට පස්සේ ෂේප් එකේ සජිතය මෙහෙම එනවත් එක්ක මොහොම හරියන් කිව්වා මම මෙහෙම ඉස්සර බලලා ඉඳලා මෙහෙම මං කියන්න මහදිලි කරන්නම් මං කො මල්ලි දැන් මෙහෙම කැමරාවට එකපාර ඔයාට අමතකලා මෙහෙම කකුල් ඇඟ ආවොත් හරිද ඒක ඔයාට තාම බැලන්ස් නැහැනේ ෂුවර් නැහැනේ කැමරාව දැන් පිටිපස්සෙන් ඉන්නේ තියෙන්නේ ඔව් මේ කකුල මෙන්න මෙහෙම අරගෙන තියාගෙන ඉන්නේ මෙහෙම ඉඳලා එන එකට ඉමීට ඔයනාවගේ බැරි වෙන හැරියන් කියලා මෙයා කකුල් දෙක මෙහෙම තියාගෙන මෙහෙම හැරියන් අයියේ අයියේ මට අමාරුයි නංගිලා දෙන්නට වෙච්ච දේවල් මතක තියාගන්න දැන් අපි යනවා හේෂාන් නංගිලාට
ලස්සන ගීතයක් ගායනා කරන්න ඕනේ මේ කතා මැද. ඔයාගෙත් අපිට තියෙනවා කතා, ඔයාගේ කැම්පස් කාලේ කතා අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ වර්තමානයේ ඔයාට අමතක නොවන සිදුවීම් ඇති ඒවත් අහන්නට ඕනේ. එහෙනම් අපි ඔබට ආරාධනය කරන බොහොම ලස්සන ගීතයක් ගායනා කරන්න. බොහොම දක්ෂන්ද වෙනේ සයන්නගේ ගීතය ගායනා කරන විට ලස්සන නේද? ලස්සන යුවතියන් දෙදෙනාගේ නර්තනය එකතු වුණා. ඊට පස්සේ තුන්දෙනාම ඩාන්ස් කරා. ඊට පස්සේ සංගීත් මල්ලි කෑ ගහන්න පටන් ගත්තා. ධනපලය හිනා වෙන්න පටන් ගත්තා. මල්ලි අත්පුඩි ගන්න පටන් ගත්තා. සතුට. ඔබ අපිව සතුට සාගරේ ගිල්ලෙමු. දැන් මේ උඩ දෙන්න බැරි ඉන්නේ. දැන් මේ මෙතන එනකොට ධනපලය සමහරක් වෙලාවට මගෙන් අහනවා. මල්ලි අර සසික මල්ලි හඬවල් කරනවායි කියලා කිව්වා නේද කියලා එකපාරටම ගියා. එයා ආසයිලු අයිය කියන දැන් මරු බඩුවක් ඇවිල්ලා ඉන්නේ කියලා එහෙම මොකද ධනපාලයාගේ වචනේ. දැන් මේ සංගීත් මල්ලි මම මේ මල්ලිගෙන් සාම්ප්‍රදායික දේවල් ටිකක් තියෙනවානේ. ඒ දේවල් ටික අහන්න කලින් අලුතෙන්ම මොකක්ද අර ඩාන්ස් කරපු මොකක්ද කියන මොකද්ද මල්ලි මේ ඔයා තමයි ගොඩක් දන්නේ යාගෙන. දැන් ඇත්තටම මේ දවස්වල අපි බයිස්කෝප් එකේ ඉන්න ගමන් ඉතින් සමරගේ අපි අලුත් දේවල් තමයි මේ දවස්වල නරඹන්නේ. මේ ඒ ළඟදී ආවා මේ එයාට මේ මම දන්නේ ඒක ඉතාමත් කියන්නේ සමහර ගැඟටම ගැළපෙන විදිහට ඒක හැදිලා තියෙන ඒ කතාව. ඉතින් මේ
හොඳ නර්තන ශිල්පියෙක් සම්බන්ධ කතාවක් ඉතින් ඉතාලම ලස්සනයි මම හරි කැමති. ඔන්න ඉස්සරම බඩ hina වෙන්නන්නේ. මම හිතන්නේ මේක බලන හැමෝම hina වෙනවා. මේ අපේ මම හිතන අපේ සෙට් එකේ සිල් දෙනා hina වුණා. මම හිතනවා මේකට hina වෙයි කියලා. අනේ මල්ලි එහෙනම් අපි ඔබෙන් ඉල්ලනවා. ඇත්තටම ප්‍රථම ක්ලිප් එක. මේම ඇත්තටම මේ මගේ සර් ස්කෝලේ මම නැටුම් නෙවෙයි මම නැටුම් කණ්ඩායමේ ගීත ගායනා කළා. එතකොට අපිට ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ගුරුවරයෙක් කිසු විද්‍යාලයේ කලින් අවුරුදු 14ක් විතර දැන් වල දැන් මම දැන් ධර්මරාජ විද්‍යාලයේ උසස් බාලිකා විද්‍යාලයේ තමයි ඉන්නේ. ශාමල් ජයත් සර්. නමම කිව්වා. සර් දන්නවා එහෙම සර් අවුලකුත් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඔය කටහඬ අනුකරණය කරන මිනිස්සුන් අනුකරණය කරන එකයි මුලින්ම පටන් ගද්දී සර්ව තමයි ස්කෝල්දී මම මුලින්ම ඉමිටේට් කරපු කැරක්ටර්. එතකොට සර් මේ ළමයි තෝගන්න විදිහට මයික් එකක් දෙන්නවද? එන්න එන්න ඇවිල් හිට ගන්න 2 3. ගත්තත් හින්ත තකුදත් හින්ත ගත්තත් හින්ත තකුදත් හින්ත ගත්තත් හින්ත තකුදත් හින්ත ගන්න ගත්ත කුඳා කිත කුඳා ගත්තත් කිත කුඳා තත් බැරි පාත් නරපලංගා නමසයිද නෝයි එහෙම යෝගේ බලාගෙන ඉඳිවිලා සබලාන දෙන්නේ අතරම ඔබ බාගේ කපලව කියන්නේ ඔව් මම හිතන්නේ අමාරු කියන්නේ මාන්දිය තුල ප්‍රකාශ කරන්න අමාරුද නෑ එහෙම නෑ ඉතින් නෑ 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 ආදරණීය රසික රසිකාවියන් දැන් ඔය 9:30 ඩ්‍රයිව් 10 වගේ වෙනකොට තමයි අපේ කට්ටිය වැඩියෙන්ම මේ එකතු වෙන්නේ. එකතු වෙනකොට තමයි අපි මේ ටික දේවල් ටික ඔක්කොම කරන්නට මේ සූදානම් සිටින්නේ. සංගීත් මල්ලි කොන්දේ අමාරුයි තමයි. අපි ලස්සන ගීතයකට යා යුතුයි. මොකද්ද ඔබ තෝරාගන්නේ මේ වෙලාවට ගැලපෙන්නේ මොන වගේ ගීතයක්ද? නිල ගීතයක් ගායනා කරමු එහෙනම්. රයිට්. සබන් නැඟ කාලා හයි හයි කොමු කලින් දෙන්දිය අදලා නලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සරු පලඳ එනවා ඔබව සොයා හා සුවඳ සබන් නැඟ කාලා හයි හයි කොමු කලින් දෙන්දිය අදලා නලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සරු පලඳ එනවා ඔබව සොයා නෙතට අඳුන් මාලා පැලඳ කුසුම් නීලා නයින කැලුම් නීලා නෙතක බැලුම් නීලා නයින කැලුම් නීලා නෙතක බැලුම් කැන්තන් යන්න දුටි දෙන්නෝයා ලස්සන සල්පලන එනවා ඔබව සොයා ලැබෙන එකත් පෙර කළ පින්තුරු
ලැබෙන එකත් පෙරකල පිනකි තෝරා ගන්න දොයමුත්තේ හොත සබන් නැග ගාලා හායයි තුම් පොලෙන් දෙන්ති ඇදලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පලඳ එනවා ඔබව සොයා එනවා ඔබව සොයා ඔන්න නයෝමි නංගි ඔයා සොයාගෙන එන මල්ලි බොහොම ස්තුතියි කොන්නේ අමාරුව හැදිලා වැටිලා මේ තරම් ලස්සන මේ ගීතේ ගායනා කරනකොට කොන්නේ අමාරුව තියෙන්න වෙලා නේද කොන්නේ අමාරුව තියනවාද කියලා මට සැකයක් ඇති අනුරාධපුරයේ මිනිස්සුන්ගේ හම්බුනාම අනුරාධපුරයේ දෙන්නේ නේ දුක තමතක වෙලා යනවා නේද රයිට් බොහොම ලස්සනයි බොහොම හොඳ ඉදිරිපත් කිරීමක් හරි ආදරෙන් අපිට කියවෙන රයිට් අපිට දැන් පොඩි විරාමයක් ගන්න තමයි සූදානම් වන්නේ අනුරාධපුරයේ නම් මේ කලාවට ආපු ගමන තුල පුදුමාකාර මොකද රෝස මල්යානාවකට ආවේ නේද ගියා කටුක අත්දැකීම් ගොඩක් ඇති ඇවිල්ලා දැන් අද මේ වෙලාව වෙනකොට ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබ ප්‍රයමක් කියන්න දෙති. ඒ කියන්නේ ගම්බේ ඉඳලා ඇවිල්ලා ආපහු සැරලා බලද්දී ජීවිතේ ලොකු ලොකු වෙනස්කම් වලට මුණ දීලා තියෙනවා. දැන් ඒ කාලේ අද කාලේ ගොඩක් වෙනස්. ඉතින් අද ඉන්න තැන ගත්තාම ගොඩක් සතුට. බයිස්කෝප් නාට්‍ය ගැන කොහොමද මේ ආරාධන ලැබෙනවත් එක්ක ඔබ මේක ආරාධනේ බාරගත්තේ? ශිවා අයියත් එක්ක ඊට කලින් ටෙලිනාටියක වැඩ කරලා තිබුණා. ඉතින් මේ ටෙලිනාටියත් ආරාධනා කරාම ගොඩක් සතුටක් දැනුණා. සහ අනිත් එක මේ يعني කලාකරු මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් වෙනස් චරිතයක් සතුටෙන් බාරගත්තා. හොඳයි ආදරණීය හිතුවතුනි ඩ්‍රීම් ඩ්‍රෝන් විරාමයක් ගන්න තමයි සූදානම් වන්නේ. මල්ලිලා නටලා මහන්සි, කටහඬවල් කළ මහන්සි, ගීත ගායනා කළ මහන්සි මේ සියලු දෙනාම ඔක්කොම සම්බන්ධ වුණා මේ මම මේ විරාමය ගන්න කලින් මේ සියලු දෙනාම දායක වුණා. ඒ හින්දා අපි තීරණය කළා ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් ත්‍යාගයක් ලබා දෙන්නට. තව තවත් ඔයා ලස්සන දින්න නංගි, ඉෂාන් නංගි ඔයාට තමයි මේ පළවෙනිට ත්‍යාග ලබා දෙන්නේ. වෙන ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් තව වටිනා ත්‍යාගයක්. රයිට්. ඒ වගේම නයිම නංගි ඔබටත් ඔතනම තියෙනවා ඩ්‍රීම් ඩ්‍රෝන් ත්‍යාගයක් අතට ගන්න. අපේ අනිත් නයිම නංගිටත් තියෙනවා. ගොඩාක් ගෑන ළමයි තමයි මේක වටින්නේ. දැන් ඕගොල්ලන් දැන් ඔන්න ධනපාලයට දෙනවා. ඩ්‍රීම් ඩ්‍රෝන් වෙටි. මේක මම කියන ධනපාලය ගිහිල්ලා ආදරණීය අක්කට දෙන්න. රයිට්. රයිට් ධනපාලයට මෙන්න ලැබුණා සංකේතවත්ව ලැබෙනකොට සංගීත් මල්ලිටත් ලැබෙනවා. ඒ වගේම අපේ ආදරණීය සශික මල්ලිටත් ලැබෙනවා. එහෙමනම් ආදරණීය හිතවතුනේ පුංචි විරාමයක් අරන් එන්නට තමයි සූදානම් වන්නේ. විරාමෙන් පස්සේ පුදුමාකාර දේවල් ටිකක් තියෙනවා ඔබ වෙනුවෙන් අපි සූදානම් කරලා. එහෙනම් ආදරණීය හිතවතුනේ විරාමයක් අරන් ඉතාමත් ඉක්මනින් එන්න. සමදරසෙන් ඉහළ ටිපිටි උස්වත වෙතින් ටිපිටි උස්වත වෙතින් පමනයි අපේ ගඟේ ඔරුවල නැග වරෙල්ලා ගඟට නැමුණු මල් අරගෙන පුදහල්ලා මම මේ ආන්හිටිය කරුණාවතියෝ බලහංකු අර ආශිර්වාද කවියේ තියෙන අගේ රටම මත බුලතින් සරුසාර කරවන ජාතික සංහිඳියාවට මුල් තැන දෙමින් මේ ලොකුවක් පච්චිනවා ආවඩා ආයිබෝ වේවා දුන්හෙලේ මහා මංගල්‍යයට ජනකාන්ත තරු පිරිවරාගෙන නැටුම් ගැයුම් රැඟුම් සමගින් ජනකාන්ත නනු නිලියන් පිරිවරාගෙන අලුත් අවුරුද්ද සමරන්නයි මේ සූදානම. අප්‍රේල් මස 13 වනදා රාත්‍රී 7:30 සිට අවුරුදු ළඟා වුණා පොත්පලේ තිගල කොත් නන්දි උකුල උඩ නින්ද හිහින් හිටි එරබදු වැහැ ඇරිලා ඕ
ඔන්න සූර්ය මංගල්‍ය අප්‍රේල් මස 13 වෙනිදා රාත්‍රී 7:30 සිට ප්‍රධාන අනුග්‍රහය අවුරුදු උකුරහස උකුරහසින් වීවා තේ රස වැඩි වේවා ලාෝජි අවුරුද්දක් වේවා ලිංගතුකම නොයනස් වෙන ලාෝජි අවුරුද්දක් වේවා අවුරුද්දට රස ගලපන මැලිබර් gift assortment විශිෂ්ටතම අයිස්ක්‍රීම් ආරාධිතය මැජික් දෙපිටි පවුලේ සමගේ සතුටයි උන්චි යාළුවන් වැඩි හිටි කාටත් දෙපිටි රස දෙන්නේ මොන මොන තාලෙට කෑවත් සමදා රසෙන් ඉහළ දෙපිටි උස්වත්ව වෙතින් දෙපිටි උස්වත්ව වෙතින් පමනයි අවුරුද්දට වැඩ කරද්දි කන්න ඇයි දෙකක් ගත්තේ අද සාන්ලෙනවනේ එයාලත් එක්ක කන්න සාලගේ තාත්තත් එක්ක හවසට ගන්න කන්නද සෙට් වෙනද ස්ක්‍රෑම් ජම්බෝ බීනට්ස් අවුරුදු කාලෙට ඕනෙමයි සෙම දිනාගේම විශ්වාසයේ දිනාගත් ෆීනික්ස් දැන් දිගුකල් පවතින අලුත් නිර්මාණ හොඳම වටිනාකමකින් ඔබ වෙතට Airtel නවසිය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. කිචි මිචි යට ගීගයන් රස කතාවන් පිරුණ. තාත්තා ජිම් ගිහලා මොනවද කරන්නේ? මම කරන් බා. ආ කෝචි කොහමද යන්නේ? තාත්තයි බබයි කෝචි යන්නේ අම්මා කායිකේ ගියා. හුරතල් සිනාවන් උතරන. දඟකාර හැඩකාර පොඩ්ඩන් කුමර කුමරියන් ලෙසින් අභිෂේක ගන්වන රිට්ස්බරි සිංගිති අවුරුදු කුමරා කුමරිය 2024 අප්‍රේල් 13 වන අවුරුදුද සවස 4ට ටයිටල් ස්පොන්සර් ශ්‍රී ලංකාවට නියම අවුරුද්ද රිට්ස්බරි වෙතින් රන්වන් මෝල්ඩ් කිරිසාරේ සහ පෝෂක පිරි Nestle Nest Mold පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම් ලංකා බැංකුවේ නව්‍යකරණයේ විශිෂ්ටත්වය ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී ඇගයුමට ලක් වූ වගයි පවතින අලුත් නිර්මාණ හොඳම වටිනාකමකින් ඔබ වෙතට මේ ඔක්කොම ෆීනික්ස් බඩු ඔන්ලයින් ඕඩර් කරේ ගිදරටම ගෙනල්ලා දුන්නා වාහන ගන්න කලින්ම බ්‍රේක් වැදුනද 11.5% අඩුම පොලියකට සලාන් ලීසින් අඩුම මිලක් අත්විඳින්න අපි කවදාද කීල්ස් යමු මෙච්චර ක්ලීන් මෙච්චර සෝදක් ලොන්ඩ්‍රියක් දැම්මද? වියදම් ගැන දෙපාරක් හිතලා බෙස්ට් එව සන්ලයිට් එක මන් ලොන්ඩ්‍රිය ගෙදර ගෙනාවා. ඔබේ ඇඳුම් ගැන පෙරටත් වඩා හොඳින් බලා ගන්න. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එව සන්ලයිට්. පෙරටත් වඩා සුවඳක් සමගින් සුපිරි සේදුමක්. මතකද මේක? ඒ කලෙ මූණ එළියයි. ඩාක් ස්පොට්ස් ඇත්තෙත් නැහැ. ඒත් දැන් මූණට ක්‍රීම් ගන්නේ නැද්ද? මේ කලෙ මොන ක්‍රීම්ද? ගණන් වල හැටියට ගන්නත් බෑ. පිරිමහන ඕනේ ඉඳ හැමදාම ගන්නත් බෑ. කොයි ප්‍රශ්නෙටත් උත්තරයක් තියෙනවා මෙන්න මාසෙට මැති වෙන්න පියදමටත් හරියන්න ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට මගේ මතේ රන්ගාට රන්ගාට මගේ මතේ ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මේන අපේ හොඳම සබන් කැටය නාලක්ස් ලිංගතුකම නොවෙනස් වන ලාෝජි අවුරුද්දක් වේවා
සමහර දේවල් අවුරුදු ලබන්න කලින් අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. ළමා පැනඩෝල් උණ රෝගීට එරෙහිව ඉක්මනින් ක්‍රියාත්මක වන අතර උදරයට කිසිදු අතුරු ආබාධයක් සිදු නොකරයි. ළමා පැනඩෝල් උණ රෝගයට රළු ලෙසත් ඔබේ දරුවට මෘදු ලෙසත් සහනය සලසයි. ඔන්න එහෙමනම් 2024 අවුරුද්දේ ස්වර්ණවාහිනිය හාහා පුරා කියා නෑගම් යන්නට තමයි සූදානම් වෙන්නේ. මේ සැරේ අපිත් එක්ක නෑගම් යන්න ඔයත් එන්න. මේ තමයි සුන්දර බෝමුරු ඇල්ල. නෙස්ටමෝල් සමකින් සීතල නුවරෙලියට අවුරුදු අරගෙන නෑගම් ගියෝ. එකතු වෙන්න අපිත් එක්ක ග්‍රිගරි වැව වටේ රෝමක් යන්න. සීතල නුවරෙලියේ සුන්දරත්වය විඳගෙන නෑගම් යන්නයි සූදානම. නෑගම් ගියෝ ප්‍රධාන අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. අප්පා කරවල ගන්ද 100ට මේව හොඳයි. මේ ගඳටයි තද පැල්ලම් වලටයි මොකද කරන්නේ? සර්ෆ් එක්සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. බබාගේ සම සුරක්ෂිත කරමින් පෙතමනේ රඳවා සුමුදු කරන බවට ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍රයාස් බේබි. Extra tough anti-drop display with 360 degree protection. Capture every detail with the 108 megapixel camera. Unlock your extra power. Denta teen toothbrush. වැඩෙන වයස පුරාවට දරුවන්ට ලොකුත් නැති පොඩිත් නැති දත් බුරුසුව. දෙමිසෝයා තමයි කගේ රස හිතකේ. නියම රසයයි, නියම ප්‍රෝටීන් කුණයයි, නව පෙනුමයි. Original නම් Delmade Soya තමයි. Soya Soya. Delmade Soya. ඔයාගේ favorite sunsilk shampoo දැන් තවත් වැඩි දියුණු වෙලා. Protein natural oil සහ vitamin මුසු active mix එකකින්. දැන් ඔබට ගැට අවුල් නැති shiny ලස්සන කෙස් කලඹක් ලබා දෙයි. දිදුලන ස්මූත් ඝන කෙස් කලඹකට අදම මාරු වෙන සන්සර්ක් ඇක්ටිව් මික්ස් එකට අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල ලංකාවේ අංක 1 10 iDex value pack එකෙන් රුපියල් 60ක ඉතිරියක් මෝදා සමග අවුරුදු රස සම්ප්‍රදායත් නවීනත්වයක් එකට එකතුණු අපූරු පිළිවෙතක් තමයි අවුරුදු කැවිලි මේසේ කියන්නේ. අම්මාවරුන් සම්ප්‍රදායික ආහාර පිරිස එකතු පහදු කරගෙන තනන අතර ලදලියන්ගේ පරම්පරාව අලුත් පන්නේ කැවිලි පෙවිලි තැනීමක් කරනවා. මේ පිළිවෙත් දෙකම එකට මොහු වෙලා අවුරුදු කැවිලි මේසේ සරසනවා. මේ ගෙදර උදවියට විතරක් නෙමෙයි අලුත් අවුරුද්ද පිණිස එන සියලු නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීම සඳහා මේ පිළිවෙතත් එක්ක තමයි අවුරුදු කැවිලි මේසේ අපූර්වත්වයේ ගොඩනැගිලා තියෙන්නේ. දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මූතා ඉන්ග්‍රීඩියන්ට්ස් සමදා රසයෙන් ඉහළ ටිපිටි උස්වත්ව වෙතින් ටිපිටි උස්වත්ව වෙතින් පමණයි. ගෙදර මුළු තැන්ගේ හිස් තැන් පුරවන්න රුපියල් මිලියන 12ක් වටිනා මුල් තැන්ගේ උපකරණ දිනා ගන්න ජයග්‍රාහකයන් 1000ක් වින්ග්‍රෑම් 100 පැකට්වේ පිටිපස ඇති ප්‍රමෝ අංකය 0777 122 166 ට SMS කර දිනු මැද්දීමට එකතු වෙන්න. වින් ඩ්‍රීම් කිචන් මුළු තැන්ගේම හිස් තැන් පිරෙන්න. දැන් විශේෂඥ විශ්වාසය සමග Hutch Ultimate non-stop data unlimited calls මාසෙටම රුපියල් 1539යි Hutch හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව signal strong teeth ශක්තිමත් එනමලයක් දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් ඉස්කෝලේ කාලේදී මට හැරෙන්න වුණාට අද මගේ ගමන නවත්තන්න කිසිම බාධාවකට ඉඩ දෙන්න බෑ. මම ආයේ හැරෙන්නේ නෑ.
Stems Fit to Body නිමාවේ වැඩි දියුණු කළ leak නොවන ධාරහා සුවිශේෂී embossed හැඩය නිසා දැන් leak ගැන zero worry. Stems එක අය හැරිලා බලන්න එපා. සඳලතා පායන මල් වෙත ගාව කිරිමාදී. ඒක නෙවෙයි හඳ වගේ glow එකක් තේති. තව එලියක් මොකටද? Lux Vitamin C ha Emulsion obe samay glow ekak wenuen mena ape hondama sabang kataya Nova Lux Australia wata niti virodhiwa boatwen sankram nevimata obata kisidu awasthawak naha මහාවරුදු ශෝපින් ෆෙස්ටිවල් අප්‍රේල් 11 දක්වා කොළඹ ලේක් හවුස් අසල ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න. උකුරහසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. රස කතාවන් පිරුණ. පුතා ජිම් ගිහලා මොනවද කරන්නේ? මම කරන්න බං. කෝච්චි කොහමද යන්නේ? තාත්තයි බබයි කෝච්චි යන්නේ අම්මා කයිකේ ගියා. හුරතල් සිනාවන් උතරන. දඟකාර හැඩකාර පොඩ්ඩන්. කුමර කුමරියන් ලෙසින් අභිෂේක ගන්වන. රිට්ස්බරි සිංගිති අවුරුදු කුමරා කුමරිය 2024. අප්‍රේල් 13 වන අවුරුදුද. සවස 4ට. Title sponsor. Rich-bari Vetin. Extra tough anti-drop display with 360 degree protection. Capture every detail with the 108 megapixel camera. Unlock your extra power. ෆ්ලෝරයිඩ් සහ කරාබනට එකට තියෙන ක්ලෝගාඩ් වලින් දත් මැද්දනම් දත් තරක් වෙන්නේ නැහැ. ක්ලෝගාඩ්. ඔව්, ක්ලෝගාඩ්. කැවිටි එක්ස්පර්ට්. නවීන විද්‍යානුකූලව කරාබනට තෙල් සහ ෆ්ලෝරයිඩ් ඇක්ටිව් සෙට් කරමින් වසර 30ක් පුරා ඔබට දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් දෙන ඩුවල් ඇක්ෂන් ක්ලෝගාඩ්. අම්මලාගේ විශ්වාසයේ සාධකය. ඉල් වයි හිස්තන රහස්සංකේ හිස්තන 923-43 SMS කර සතිපතා රුපියල් මිලියන 2ක් දක්වා දිනා ගන්න. ලයිසෝල් ධනරාශිය අවුරුද්දට සල්ලි දිනන්නයි. හොඳයි හිතවතුනේ පුංචි විරාමයෙන් අනතුරුව නැවතත් හිත ඉල්ලන තරු සමගයි මම පොරොන්දුනා විරාමයේ යන විට ඔයාලා වෙනුවෙන් රස ගොඩක් අරන් එනවා මේ විරාමයෙන් පස්සේ කියලා. දැන් ඒකේ පළවෙනි කොටස තමයි මේ කරන්න යන්නේ. පළවෙනි කොටස කරන්න මම හිතනවා අපේ ශෂික මල්ලි සූදානමේ සිටියත් මම හිතනවා නේද ඒෂාන්නාගේ අපි ගීතයකට ගිහිල්ලාම ආවනම් හොඳයි කියලා. අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී දනපාලුඩුවත්ත මහත්මයා සිටින හින්දා අපි ඔබතුමාට කියන අපි ඕ නිකන් දැන් ඔබතුමා අපි එක්කයි යන්න ඕනේ දනපාලයි ඉස්සල ඉතාලියට එක්කයි යන්න ඊට පස්සේ එංගලන්තෙට එක්කයි යන්න ඊට පස්සේ නේ ආයේ ලංකාවට වගේ එපො දැන් අපි ඉතාලිය පැතර ගිහිල්ලා යන්න යන්නද ඉස්සල ඉතාලියක්කෝ ඉතාලිය ඉතාලිය රයිට් ඉස්සල ඉතාලිය රයිට් අපි ගත්තම ඉතාලිය හා ආමුදාලි te kata mia genova messina potema mutuna corona marina carmela teresa tanto mangitali taniuna odu mangitali taniuna e magalua ජෙනෝවා සිනා
බැබේ මිලානෝ සීතලයි ඒ සීතලේ මාන හිතම් වෙලයි දෝම පල්ලියේ දේව හාස්කම් රසයි ඇසින් දුටුවනම් වමුණත්තේ සිතයි නාගිනි කන්දේ මිලුණා හිතනිවා ගණ්ඩ තවම බැරිවුණා සිරපුසා සිලයා දූපතේ කතානිය ජනවාන සීන මොටමාන බුජින යරුණා මරීන කර්මෙලා තෙරේස සන්තෝ මංගිතාලි තනිවුණා මංගිතාලි තනිවුණා අල්ලුරා මංගිතාලියේ තනිවුණා සංගීතය ඔක්කොම යා මේ සිදුව වැඩි මාරයක් මටවඩා ගන්න ඔබතුමා මම මේක දැන් වාර ගානක් මාව මේක රසික රසිකාවෝ අහනකොටත් වැඩි හරියක් ගායනා කරන බුද්ධි කරන ආදරේ මං වඩත් මද මගේ ගීතය මගේ පුතාගේ සංගීතය ඔක්කොම අදත් අපි නැවරැල්ලේ වේදිකාව කොහේ ප්‍රසංගයකට ගියත් ඉස්සෙල්ලා කියන්නේ මේ සිද්ධිය. මල්ලි මට මගේ ජීවිතේ අමතක කරන්න බෑ. අමතක කරන්න බැරි අවස්ථා ගොඩක් තියෙනවා ධනපාලයත් දැන් මගේ ජීවිතේ පළවෙනි සින්දුව 2001 ධනපාලය මම ලියලා දුන්නා. රත් කුලංග අයියා තමයි මියුසික් කරේ. නැත්නම් මේක සින්න මල්ලි මේ රූප රජනයක් අසාද බඳලා අනේ යාලක අපි අහන්නුනේ දැන් මෙච්චර අපේ සින්දුවන් මොනසාව මේ වගේ ලාවක සින්ද නෑ මගේ වචන ටික කියන්න. නෑ පොඩි කලා. නෑ නෑ කියන්නේ සින්දුව. නෑ මේක මම නිකන් නිකන් කියන්නේ. ටිකක් දන්නවද මොකුත් දන්නේ නෑ මම. ආලේ වචන ඔක්කොම. ඔව් මම වචන ටික කියන්නේ වචන ටික පොඩි. නෑ අයියා කියන්නකෝ සින්දුව. හිත හිත මම කාල් ගෙවන්නේ හැදුනනේ මට තනිකන් දෝසේ අර රූප රජනයක් හොයන්නේ හම්බ වුණොත් මම බඳින්නේ මමයි රජා බැන්දට පාසේ මේ අගර දඟර මට පෙනෙන්නේ මකර කටින් මට පනින්නේ කැපුව කොණ්ඩේ දැක්කට පස්සේ අර කකරි වගේ කතා වෙන්නේ මදුරි වගේ ඇඟට එන්නේ මං ඉන්නේ මරුවගේ වාසේ මේ හම්බුනේ ඇමට සෙට්ටුනා ජෝප් එක කට්ටුනා හිත අප්සෙට්ටුනා මං අද ෆ්ලැට්ටුනා උස්සිය වැඩ මං කරන්නේ මෙයා නිදා ගන්නවා පිස්සෙක් වගේ දැලිනාගෙන මට අඳන්න හිතෙනවා මඟුල් කපුව දැක්කට පස්සේ මට මාර ජුවල් යනවනේ අයිසේ හරිද කිව්වා මම මේ සිංදුව හැදුවද කියලා මට පුදුමයි සරස්වති తాయిල అంతర్గతයි දැන් මේක තමයි ධනපාලය කරන්නේ ධනපාලය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා ඇති ඔව් ගොඩාක් chat ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා ඇති මේක අමුතුම වැඩක් ධනපාලය ගොඩාක් සතුටු වෙන වැඩක් තමයි මේ කරන්න සූදානම් වන්නේ ඔබ වැනි ප්‍රවීණෙක් සතුටු කිරීම තමයි ස්වර්ණ නාලිකාව සහිතලතරු අපේ එකම අරමුණ දැන් නංගිලා මොකද නම් මේ කරන්න හදන්නේ දැන් මියුසික් එක එනවා මං ඉතාලියේ තනි වුණා ඔය තුන් දෙනා අඩුම ගානේ කෝරස් එක හරි ගායනා කරන්න ඕනේ මේ ගායන ශිල්පියා බලන් ඉන්න නගර ටික අපි උදව් කරන්න හරිද නගර ටික අර වට අන්තර්ජාල සවත්තාල මේ හදාගන්න අවස්ථාවක් ඕන ගන්න නංගි නගර රයිට් අපි ගායනා කරමු මම කියන්න මේ පැත්තේ කියන්න කියන්න Thank you.
බොහොම ස්තුතියි. අභියෝගයේ බොහොම ලේසියෙන් බාර ගන්න. පුදුමාකාර ලස්සන දිරබලා තුන් දෙනා ගායනා කරා දන බලයි. අපේ නංගිලා ගැන මොකද්ද කියන්න තියෙන්නේ? නංගිලා අනර්ගයි. ඈ? අනර්ගයි. මයිදර් මේ අද්දකින්ම දන බලය. අද්දකින් මිදලා නෑ. මිදලා නෑ නේද? දක්ෂ ළමයි ටික. රයිට්. දක්ෂම දක්ෂයි. Thank you. එහෙමනම් දැන් අපි ඇයි නංගි? ඊට පස්සේ ධනපාලය සින්දුවකම ඔයගලන් කියන්නේ. ඇයි දැන් මෙහෙම තියාගෙන කියද්දී නෑරුණෝ උන්ගේ. මොකද මොකද? නෑ මෙහෙම දැන් ධනපාලය මෙහෙම එන්නේ අපි එහෙම කියනකොට. අපි කියන්නේ හරි නෑ. නිකම් මොකද්ද මේ කියන්නේ අපි? මේ 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 තුන් දෙනාගේ ගායන කියන්නේ සංගීත් මල්ලි කොහොමද දකින්නේ? අපි දැන් මේ අර දෙන්නගේ ගායන. දැන් ඒ හැකියාවයි මේ දෙන්නත් දෙන්නකො. අතන දක්ෂතාවයක් තියෙනවා මං හිතන්නේ මෙයාලට මෙහෙම මෙහෙම හම්බෙන්නේ නැහැ chance ආ මේ භක්ති ගීත කිව්වම පස්සේ මං හිතන්නේ මේක සේලා ගත්තිය කියන්නේ chance එකක් නෑ. නතර වෙන්නේ ශසිකමල්ලි මේ අවුරුදු කාලෙත් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් කෝච්චි පිළිබඳ අලුත් දේශපාලන කෝච්චි පැද්ද විදියක්ද මොකද්ද 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 අලුත් වැඩක් තියෙනවා මේක මේ මේක ඇත්තටම මේ අතිශය ප්‍රථම වතාවට තමයි රූපවාහිනී කරන්නේ. මේක මේ මගේ YouTube channel එකේ නම් තියෙනවා. YouTube channel නමත් අපි කියන්නේ ඔය ගාන. සමරයන් සමරකේ තියෙනවා. මේක ගොඩක් ජනප්‍රිය වෙලා නැහැ. තාම හවුල් ගන්න මේ කර. වැඩි මෙහෙම programs වලේම ගහලා නැහැ. පළවෙනි වතාවට අතිශය ප්‍රථම වතාවට. Thank you. කරන්නේ මේක මේ යක් වෙනස් එකක් ඇතරම අපි දන්නවා මේ දුම්රිය නැවතුම් පළවල් තියෙනවනේ කෝචි ස්ටේෂන්ස් ට්‍රේන් ස්ටේෂන් රේල්වේ ස්ටේෂන් එතකොට ඒ වගේ අනවුන්ස් කරනවානේ දැන් කෝචි ආවා ඊළඟට නවත්තන්නේ මේ වගේ තමයි වේලා ඔව් ඊළඟට විනාඩි 5කින් පිටත් එහෙම කියනවනේ ඒ කියන හඬවල් රේල්වේ ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකකට වෙනස් කෝචි යන අය නම් දන්නවා ඇති ඒක වෙනස් එතකොට මේ වෙනස දුම්රිය නැවතුම් පළවල් කිහිපයක ස්ටේෂන් කිහිපයක ඇහෙන විදිහ තමයි මම පෙන්වන්න යන්නේ ඇත්තටම අපි සාමාන්‍ය විදිහ මරදානෙක හේනවා සාමාන්‍ය විදිහට ඒක ඇහෙන්නේ මෙන්න මෙහෙම මල්ලි කෝච්චි ඕන් එක පොඩ්ඩක් දෙන්න මල්ලි දැන් මොනේ නේද අඟට දැරනවා වැඩි වෙනවා දැන් රයිට් මරදානෙ හේනවා මේ විදිහට නේද මරදානෙ හේනවා මේ විදිහට පොඩ්ඩක් මල්ලි පොඩ්ඩක් තප්පරයක් ඉතින් අංගි ඔය බයිස්කෝප් නාටි කරද්දි මේ මල්ලි මෙහෙම විහිළු තාලු වැඩ කටයුතු කරනවා වැඩක් තියෙනවා අද අදද අද ලැජ්ජාවට නම් ලැජ්ජා අද ලැජ්ජ වැඩි ටිකක් නෑ කවදාවත් ලැජ්ජ නෑ මම නෑ මෙයාට නෑ පාළු නෑ කිසිම පාළු නෑ ඉතින් අද ඉඳගෙන නේ කයි ඔය සංගීත මල්ලි ඔව් ලැජ්ජ අද ලැජ්ජ වෙලා ලැජ්ජ වෙන්න පාළු රයිට් කම් ඔන් නෑ හරි අපි එනම් හරි මේ මරදානින් එහෙන්නේ මේ විදිහට සවන් දෙන්න මේ මරදාන දුම් ස්ථානයයි මේ මරදාන දුම්රිය ස්ථානයයි. පස්වන වේදිකාවට පැමිණි දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ. දුම්රිය නවත්තන්නේ කොළඹ කොටුව පමණයි. ඔක තමයි සාමාන්‍ය විදිහ. අපි ටිකක් වේයන්ගොඩ පැත්තට ගියාමයි එහෙනවා නිකන් මෙන්න මේ විදිහට. සවන් දෙන්න මේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි. මේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි. පළවෙනි වේදිකාවට පැමිණි උඩකට මෙනිකි සිගරදමි දුම්රිය බදුල්ල බලා පිටත් වේ. දුම්රිය නවත්තන්නේ පොල්කහවෙල රඹුකන කඩුගන්නාව පිළිමතලාව පේරාදෙණිය මානුවර. එහෙම තමයි වේයන් ගොඩින් එන්නේ අපිට. ඊට පස්සේ අපි ගියොත් එහෙම ටිකක් මේ ගම්පහ පැත්තට වගේ නිකන් ගහගන්න වගේ ඒ කියන්නේ. සවන් දෙන්න මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. පළවන වේදිකාවට පැමිණි බදුළු කුමාරි දුම්රිය උඩකට මැණික සිගරගමි දුම්රිය බදුල්ල බලා පිටත් වේ. දුම්රිය නවත්තන්නේ වේයන්කොඩ පොල්කහබෙල කඩුගන්නව පිළිමතලාව මහනුව. එහෙම නිකන් පොඩ්ඩක් මම මේ හරි ඒවා නෙවෙයි කියන්නේ මට පැටලෙනවා. නිකන් පෙන්නන්න කියන්නේ ඊට පස්සේ අපිට සමහර අවස්ථාවල් දැනෙන ඇත්තටම මේ මුල් කොටස කියන වචනේ අග කොටස ගිලිනවායි. මුල් කොටස කියන අග කොටස ගිලිනවා. මෙහෙම. සවන්දි මේ පේරාදෙනිදුම් ස්ථානයේ මේ පේරාදෙනිදුම් ස්ථානයේ පළවෙනි වේදිකාවට පැමිණි උඩකට මෙන කිසිගාමිතු කොළඹ කොටුව බලා පිටත් දුම්රිනාත් අඩු ගන්නා ආබුක්ක ඕල්ගාල් සිට කොළඹ කොටුව බක්වා සෑම දුම් ස්ථානයකම නවත්තනවා අර එහෙම අග ගිලිනවා ඊට පස්සේ තවත් දුම් ස්ථානයක් අපි ගත්තොත් නිකන් අපි ගමු නිකන් රාගම වගේ රාගමෙන් එහෙන්නේ මේ විදිහට සවන් දෙන්න මේ රාගම දුම්රිය ස්ථානයයි
මේ රාගම දුම්රිය ස්ථානයයි. දෙවන වේදිකාවට පැමිණි සීග්‍රාමි දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වී දුම්රිය නවත්තන්නේ මරදාන කොළඹ කොටුව. අර එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ මොකද බලමු නෝට් නැහැ වැඩි කනට. ඊට පස්සේ අපිට ටිකක් ඇහෙනවා ඇයි ඇත්තටම මේ කොළඹ කොටුවට ගිහපුවම මේකේ තියෙන්නේ එක එක හඬවල් වලින් එකම හඬින් එක එක නගර එක එක ස්ටේෂන්ස් රෙකෝඩ් කළා. හැබැයි ඒවා එක එක පිච් වලින් තමයි යන්නේ. ඒවා එකට සෙට් කරලා තියෙන්නේ. දැන් මෙහෙම සවන් දෙන්න, මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි, මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි. පස්වෙනි වේදිකාවට පැමිණි උඩරට මෙනිකේ සීග්‍රගාමී දුම්රිය බදුල්ල දක්වා පිටත් වේ. දුම්රිය නවත්වනු ලබන්නේ රාගම ගම්පහ වේයන්ගොඩ රඹුකන කඩුගන්නාව පිළිවතලාව මහනුව. අරහෙම එක එක පිච්චරින් තමයි එහෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මට හිතනවා නිකන් මට හිතෙන දෙයක් හැප්පෙනවා. ඕක මේ අයිය දැන් මාතර වගේ නිකන් ඉස්සරහට අපිට මෙහෙම ඇහෙන්න පුළුවන්. ආයෙද අහන්න මේ අම්මට කියන්නේ මාතර දුම්රිය ස්ථානයේ උනේ. ආයෙද මේ මාතර දුම්රිය ස්ථානේ තමයි හරි. ආයෙද මොනාද කියන රූණු කුමාර දුම්රිය කොළඹ කොටුව බල අපිට වේ උනේ. දුම්රිය නවත්තන්නේ ගාල්ල පොමේ බාල්ල වදනා ගාල්ල ඉතින් කෙලිම මොනවද කියන්නේ. ඉතින් ආයෙ ගල් කිස්සන ගන්නේ නැහැ. අරිනවා කෙලිම පිස්සු ඇරිලා කරින්නේ උනේ. ආද ටිකක් කරන ටිකක් ගත නැත්තම් කියලා වෙන උනේ මේ ගන්න උනේ. ඔයාලා කියන්නේ මට හිතේ. අම්මේ බලේ ගොන්න අරුමරු සජි බල්ලි අතරම ලස්සනයි. ඒ වගේම ඔබගේ YouTube channel එක සහ ඔබ කරන event වල කොටස් ඉතිගිල්ලන තරු වෙනුවෙන් අපේ දැඩි ඉල්ලීම මත මෙහෙම කරන එක ගැන ඔබට බොහොම ගරු කරනවා. ඒ වගේම තම ගීත කීපයක් ගායනා කරලා පස්සේ අවුරුද්දට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ දේශපාලඥ සුභපතු විදිය අපිට දැනගන්නට ආසයි. මොකද ඔවුන් සුභපතු පුත්තා තාම TV එකේ ගිහිල්ලා නැහැ, මාධ්‍ය ගිහිල්ලා නැහැ. ඔබ තමයි මුලින්ම සුභපතන්නේ ඔවුන්ගේ හඬවල් වලින්. ඒක තම සුළු මොහොතකින්. දැන් අපි යනවා අනුරාධපුර සිටි පැමිණි අනුරාධපුරේ දුම්රෙන් නා නිලිය නයෝමි තක්ෂිලාට ආරාධනය කරන බොම ලස්සන ගීතයක් ගන්න.
බොහොම ස්තුතියි නයෝමි දක්ෂිලා නංගි. ඒ වගේම නර්තන අනුග්‍රහය ලබා දුන්න නයෝමි නංගිටත් ඒෂා නංගිටත් ගොඩක් ස්තුතියි. දැන් අපි මේ ලස්සන ගීත අතරතුර තව ලස්සන වැඩසටහන් ඉදිරිපත් කරන්න තියෙන වෙලාවෙත් අපිට විරාමයක් ගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ විරාමෙන් පස්සේ නංගි අපි අර කියපු ඉවෙන්ට්ස් ටික කරමු නේද ධනපාලයි? ඈ ගොඩක් තියෙනවා. දැන් අද අපි අලුතෙන් අපි ඔයාලට තව තෑග්ගක් දෙනවා. මේ දෙන්න යන්නේ ධනපාලයි. ඒ ටිප් ටිප් කන්න කවුද ආස නැත්තේ නේද? අනේ අම්මේ දැම්ම කයි වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්තටම ටිප් 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 කොච්චර කාලයක් කාලා තියෙනවද ලංකාවේ අය කියලා දන්නවද? අවුරුදු 40කට අධික ප්‍රමාණයක් ටිප් ටිප් කාලා තියෙනවා. ටිප් ටිප් මේ තරම් ජනප්‍රිය වෙන්නට හේතුව තමයි, මේ තරම් අද පාරිගුණ අතර තියෙනට ප්‍රධාන හේතුව තමයි රසකාරක විසකාරක කිසි දෙයක් නොමැත. ඒ වගේම නංගියේ ටිපිටිප් වල තියෙන ඉතාම විශේෂ වටිනාකම තමයි දේශීය ගොවියා නිෂ්පාදනය කරන තිරිඟු පිටි වලින් තමයි ටිපිටිප් හදන්නේ. පොඩි අය, තරුණ අය, මහලු අය ඕන කෙනෙක් බොහොමත් ආදරයෙන් රස කර කර කරන ටිපිටිප් එකක් මට ප්‍රමාණයක් ඔබට මෙන්න ලැබෙනවා. නෑ නෑ මේක තියාගන්න ඔබට. රයිට්. ඒ වගේම ධනපාල අයියේ ඔබටත් මේ වටිනා ටිපිටිප් ටිපිටිප් ඩක් ලැබෙනවා අයියේ. රයිට්. Thank you. ඒ වගේම තමයි ඔබලා සියලු දෙනාටම හොඳන ටිපිටිප් ලැබිලා තිනවා. ගෙදර යනකම් නෙවෙයි ගෙදර ගිහිල්ලත් ගොඩාක් කන්න දෙන්න. අපි සමහරවිට ටැග් අයියේ ෂෙයා කරනවා නම් මම දැන් මට මේ වගේ දේවල් ෂෙයා කරගන්න බෑ. අයියේ කවුද කියන්නේ මෙතන එක්කෙනෙක් කියන්නේ ටිපිටිප් ෂෙයා කරන්න? ඔබ ගන්නවද? ඔබ ගන්නවා. මේ මේ මේක මේ කියන්නේ අපිට ටිපිටිප් ටිකක් කන්නට ටයිම් එකක් දෙන්න. එහෙනම් අපි ඉතාමත් ඉක්මනින් ටිපිටිප් ටිකක් කාලා නැවත එන්න. නිතිපතා දන්ත වෛද්‍යවරයෙකු හමු වී මුඛය පරීක්ෂා කරගත යුතු බව ඔබ දන්නවද? ඕනෑම තැනක සිට නොමිලේ දන්ත වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාවක්. සිග්නල් පැක්කේ ඇති QR එක ස්කෑන් කර පහසුවෙන් නොමිලේම දන්ත වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. දන්ත වෛද්‍යවරුන් විසින් නිර්දේශිත සිග්නල්. ඔබේ පොරොන්දු ඔබ රකිද්දී ඕනෙන කිලඩක් හැදුන Soft Logic Light ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණයයි top බලා ගන්න. ඒක පොරොන්දුවක්. රන්වන් මෝල්ඩ් කිරිසාරේ සහ පෝෂක පිරි නෙස්ලේ නෙස්ට් මෝල්ඩ් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. පුංචි දේවල් වලින් පවා මගේ පැටියාගේ සමට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පැටියාගේ සමට වැඩි ආරක්ෂාවක් අවශ්‍යයි. pH neutral pass baby cream olive oil සහ rich moisture sarin පිරි ඇති අතර ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කර ඇත. කරපොත්ත හැංගිලා ඉන්න තැන්වලට විදින්න දිග විදිනයක් තියෙන හිට් සීක් ඇන් කියු. නව ග්ලෝ ඇන්ඩ් ලව්ලි මල්ටි විටමින් ග්ලෝ සීරම් සංයෝගය. ඉල්වෙලිය විත් ග්ලෝ එක තෙකුණයක්. පෝෂණය පිළිබඳ සියවසකට වැඩි අත්දැකීම් සපිරි මීට් ජොන්සන් නියුට්‍රිෂන් වෙතින් වැදගත් පෝෂ්‍ය පදාර්ථ 25ක් අඩංගු සස්ටජන් මග හරින්න බැරි ගුණයක්. අම්මේ මේ මම සුපර් හීරෝ කෙනෙක්. මම සුපර් ස්ට්‍රෝං. දතුත් ස්ට්‍රෝං. ආව්! දත් කැක්කුමද? රිදෙනවද? දත් කුහර වගේ. මොන ටූත් පේස්ට් එකද පාවිච්චි කරන්නේ? හැම ටූත් පේස්ට් එකකින්ම දත් කුහර වළක්වනව නේද? හැම එකකින්ම එක විදියට වෙන්නේ නැහැ. දන්ත වෛද්‍යවරුන් නිර්දේශ කරන නව සිග්නල් ස්ට්‍රෝං ටීත්. එය දත්වල ඇති කුඩා සිදුරු පිළිසකර කර දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් ලබා දෙයි. සුපර් ස්ට්‍රෝං ටීත් දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක්. අවුරුදු උදාවට එක්කුණු වටවල නැවුම් බවක රස පැතුමයි වටවල. අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල. අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල. ලංකාවේ අංක 1. මේ අවුරුදු සමයේ නිලේකා ජුවලරි වෙතින් 60% දක්වා වට්ටම්. නිලේකා ජුවලරි හැම අතින්ම ඉස්තරම්. හඳුන්වා දෙන ඇස්ට්‍රා බේකින් පැක් ශීතකරණයේ තියන්න ඕනෙම නැහැ. රස කතාවන් පිරුණ. පුතා ජිම් ගිහලා මොනවද කරන්නේ? මම කරන්න බං.
කෝච්චි කොහොම දෙයන්නේ තාත්තයි බබයි කෝච්චි යන්නේ අම්ම කායිකේ ගියා හුරතල් සිනාවන් උතුරන දඟකාර හැඩකාර පොඩ්ඩන් කුමර කුමරියන් ලෙසින් අභිෂේක ගන්වන රිට්ස්බරි සිංගිති අවුරුදු කුමරා කුමරිය 2024 අප්‍රේල් 13 වන අවුරුදුද සවස 4ට ටයිටල් ස්පොන්සර් ශ්‍රී ලංකාවටම නිලවන් අවුරුද්ද රිට්ස්බරි වෙතින් දැන් ඔන්න මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස උකුරහසින් වීවා තේ රස වැඩි වේවා අවුරුදු තේමේසේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50 Cow and Gate 3 සහ 4 ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වේ Cow and Gate ස්වර්ණ වර්ණ අවුරුද්දම ගජයට සමරන්න තරුවෙක් විඳින්න තරු පිරුණු හැන්දෑව ඩියර සමක අවුරුද්දේ සැදෑ සාදය සඳුන් පෙරේරා නදිනි ප්‍රේමදාස නිලන් හිට්ටිආරච්චි ෆෙලන් ඇන්ඩ්‍රියා මෙලින්ද සඳරුවත් ආදිත්‍ය වෙලිවත්ත කුසල් මදුරංග ලෝචනා ඉමාංශි සමග අවුරුද්දම විඳින්න ඩියර සමක අවුරුද්දේ සැදෑ සාදය අප්‍රේල් 12 සවස 6 සිට රාත්‍රී 7 දහය දක්වා Title sponsor රසවත්කම් අලුත් වෙන සුබාලුත් අවුරුද්දක් වේවා Tiara Denta teen toothbrush වැඩෙන වයස පුරාවට දරුවන්ට ලොකුත් නැති පොඩිත් නැති දත් බුරුසුව දැන් ඔන්න මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස උකුරහසින් වීවා තේ රස වැඩි වේවා අවුරුදු තේමේසේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50 Commercial Bankoe Anagi Kanta oba sandahama suvisheshi u banku sewawan rasak pirinamai Elanka pavahan pradarshanaya April 11 dakwa Colombo Lake House asala Sri Lanka pradarshana ha sammelana madhyasthanita enna Quality umbalakada waha ganna hari mamarui Suddha karala kapala gannakota dawasam iwarai No umbalakada powder mix thiyedi wada denne ai Dan tatwen tawat asas karala Quality umbalakada loku kale saha kudu swabhavika pulubadu samaga padamata masu vela No umbalakada powder mix රසයි කැලිත් කැපෙනවා කටින් කටට නියම උම්බලකට රස ස්වදේශී කොඹ බේබි සිනහසේ විශ්වාසය Denta teen toothbrush වැඩෙන වයස පුරාවට දරුවන්ට ලොකුත් නැති පොඩිත් නැති දත් බුරුසුව මීළඟ තරඟය සැඟවුණු උකුරහස මේක නම් උකුයි දීව දැම්මනේ ඔව් දීව එක තුනදී උකුම උකුයි හැමෝම දෙනු දැන් ඔන්න මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස උකුරහසින් වීවා තේ රස වැඩි වේවා අවුරුදු තේමේසේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50 දත් ප්‍රශ්න වලට වගේම අද කාලේ වියදමටත් හරියන්න අපේ ගෙදර නම් ආයුර්වේදීය විසඳුමක් තියෙනවා. අසම සම මිලකට හඳුන්වා දෙන ආයුෂ් ඇන්ටි කැවිටි ටූත් පේස්ට් නව ඇසුරුම. කරාබු නැටි තෙල් සහ දසන කාන්ති චූර්ණය සමගින්. නිතර ඇතිවන දත් ප්‍රශ්න වළක්වන්න කාලෙට ගැලපෙන ආයුර්වේදීය විසඳුමක්. අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල අපි එක්කුණු අවුරුදු වටවල අපිව එකතු කළේ වටවල ලංකාවේ අංක 1 අලුත් මාත්‍රිදීමක් කොකොනට් මිල්ක් සහ ෂියා බටර් හීට් ස්වාභාවික සාරයන් තෙගුණයකින් සැදි නව වෙල්වට් නැචරල්ස් ඔබ දැන් මාත්‍රිදින්න අද කාලේ කෙල්ල කොල්ල දෙගොල්ලන්ට ඩිග්‍රි ගන්න පුළුවන් රස්සාවල් කරන්න පුළුවන් අනිත් දේවලුත් දෙගොල්ලන්ටම පුළුවන් වෙන්න එපා ඔන්න ඕකයි මගේ මතේ රන්කාට මගේ මතේ සන්ක්වික් සමග අවුරුදු සිරිත් බක්මහ අලුත් අවුරුද්ද ගෙවදෙනකොට ගම් ගෙදර මල් බර වෙන. අලුත් අවුරුදු කුමාරයා පිළිගන්න නැවුම් මොහුනුවරක් ගෙදර දොරට උදා වෙනවා. ඊට හේතුව තමයි ගෙදර තියෙන අර මකුළු දැල් බැඳිච්ච ගතිය. ඒ වගේම තමයි දුර්වර්ණ වෙච්ච බිත්ති මේවා ඔක්කොම නව එළියක් දෙනවා. අම්මා තාත්තා පවුලේ පඳුරේ දරුවෝ සීල දෙනා එකට එකතු පහදුව මේ කටයුත්ත කරන්නේ. වෙනදා වගේ නෙමේ ගේ වටපිටාවේ තියෙන අර හැඩි වෙච්ච ගහකොළන් ටික ඒවා කපලා කියලා අතුපතු ගාලා ගෙදර සුද්ධ කරගන්නවා. ඒක තමයි මල්බර වෙනවා කියන්නේ බක්මහට ගංගෙම.
ඇයි මෙච්චර මහන්සි වෙන්නේ? අපේ කාලේසෙක ගෙවා ගන්නත් ඕනේ නේ. ඒත් ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. මගේ ග්ලෝ ඇන් ලව්ලි ලොකු පැක් එකෙන් දැන් රුපියල් 120ක ලොකු වාසියක්. ඉල්වෙලියේ ග්ලෝ එක දෙකුණයක්. හැමදාම රුපියල් ලක්ෂයක් දිනා ගන්න. මෙඩෝලි කැෂ් බොනන්සා. හැමදාම ජයග්‍රාහකයන් දෙදෙනෙක්. සඳනතා පායන මල් වෙත ගාව ඉරිමාදී. ඒක නියුවේ හඳ වගේ ග්ලෝ එකක් තේති. තව එලියක් මොකටද? නවලක්ස් විටමින් C හා E මුසුවෙන් ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස්. රටම හොයන අපේ රස MSG නැත. ලක්මි සොයි ලක්මි අපේ රස ගුණයි. උකුරහසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේසේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි. ඔන්න එහෙමනම් 2024 අවුරුද්දේ ස්වර්ණවාහිනිය හාහා පුරා කියා නෑගම් යන්නට තමයි සූදානම් වෙන්නේ. මේ සැරේ අපිත් එක්ක නෑගම් යන්න ඔයත් එන්න. මේ තමයි සුන්දර බෝමුරු ඇල්ල. නෙස්ටමෝල් සමකින් සීතල නුවරෙලියට අවුරුදු අරගෙන නෑගම් ගියෝ. එකතු වෙන්න අපිත් එක්ක ග්‍රිගරි වැව වටේ රවුමක් යන්න. සීතල නුවරෙලියේ සුන්දරත්වය විඳගෙන නෑගම් යන්නයි සූදානම. නෑගම් ගියෝ ප්‍රධාන අනුග්‍රහය. අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ට මෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. කමර්ෂල් බැංකුවේ අනගි කාන්තා ඔබ සඳහාම සුවිශේෂී වූ බැංකු සේවාවන් රැසක් පිරිනමයි. මෝදා සමග අවුරුදු රස. සම්ප්‍රදායත් නවීනත්වයත් එකට එකතුණු අපූරු පිළිවෙතක් තමයි අවුරුදු කැවිලි මේසේ කියන්නේ. අම්මාවරුන් සම්ප්‍රදායික ආහාර පිරිස එකතු පහදු කරගෙන තනන අතර ලදලියන්ගේ පරම්පරාව අලුත් පන්නේ කැවිලි පෙවිලි තැනීමක් කරනවා. මේ පිළිවෙත් දෙකම එකට මොහු වෙලා අවුරුදු කැවිලි මේසේ සරසනවා. මේ ගෙදර උදවියට විතරක් නෙමෙයි අලුත් අවුරුද්ද පිණිස එන සියලු නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීම සඳහා මේ පිළිවෙතත් එක්ක තමයි අවුරුදු කැවිලි මේසේ අපූර්වත්වය ගොඩනැගිලා තියෙන්නේ. දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මූතා ඉන්ග්‍රීඩියන්ට්ස්. අපේ පුතා නම් එයාගේ වැඩ තනීම කරගන්නවා. වැඳලා පස්සේ උයන්න පියන්න මම උදව් වෙන්නම්. එහෙනම් මම ඔයාට භාජන සෝදන්න උදව් වෙන්නම්. භාජන? ඔව්. විම් ලික්විඩ් හැන්දක් වතුර භාජනයක දී කරගත්තනම් භාජන සෝදන එක හරි ලේසි. ඔයාට ගෙදර දොරේ වැඩත් තනියම කරන්න වෙයි. මොකද ඔෆිසර් නිසා සමහරවිට මම ගෙදරින් පරක්කු වෙනවනේ. එහෙනම් කියන්නකෝ මම දැන් කොහෙන්ද පටන් ගන්න ඕනේ? දැන්ගේ අභිභවන ඇගේ හැකියාවන් අසීමිතයි. විම් භාජන සේදීම අභිභව. අවුරුදු ෆන් උතුරන මිල වාසිය. දැන් ලීටර් දෙකේ බෝතලේ සමග වැඩිපුර මිලිලීටර් 250ක්ම නොමිලේ. රුපියල් 850ක් පමණයි. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. ලංකාවේ හොඳම තේවතු වලින් නෙලාගත් ලෝකයේ අංක 1 තේනාමය ලිප්ටන් යෙලෝ ලේබල් අනකි රසයයි. නැවුම් සුවඳයි. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු. රන්වන් මෝල්ඩ් කිරිසාරේ සහ පෝෂක පිරි නෙස්ලේ නෙස්ට මෝල්ඩ් පෝෂණයයි ශක්තියයි. ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. හොඳයි හිතවතුනේ, පුංචි විරාමෙන් අනතුරු නැවත අතිත ඉල්ලන තරු සමගයි ආදරණීය රසික රසිකාවියන්. ඒ පාරනම් ඔබ මෙතනින් පැත්තකට වෙන්නේ නෑ. ස්වර්ණ නාලිකාව සමග
පුදුමාකාර විදියට බද්ධ වෙවි මේ වෙලාව තුල. මොකද ඒ තරම් වටිනා දේවල් ටිකක් ඔබ වෙනුවෙන් දැන් මේ ඉදිරිපත් කරන්න තමයි සූදානම් වන්නේ. ඉදිරිපත් කරන්න මත්තෙන් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ධනපාල අයියේ. මේ දවස්වල ලංකාවේ හැම තැනම සංගීත ප්‍රසංග වැහි වැලා නේද ඔබට? තාම හැමදාම තියෙන ප්‍රසංග. ඈ? තාමත් එදා මෙන්න ප්‍රසංග තියෙනවා. කොමාරි දීනේ කියලා ලංකාව හැම තැනම ගිහිල්ලා කොහෙ ගියත් පාන්දර එම නැත්තම් 7 8 9 10 වගේ වෙනකොට මේ ගෙදරටත් එනව නේද අයියේ? 9 10 නේ උදේ කොහොමද පාන්දර 5ට 4ට තමයි ගෙදර එන්නේ. අපි දෙන්නම දැන් ළඟදී යන්න ෂෝ එකක් තියෙනව නේද අයියේ? කතරගම. ඒ කියන්නේ කතරගම පැත්ත මම දැන් උදුමත් ඉන්නවා. කතරගම වසන්තගේ ප්‍රසංගේ. ඔව්. කතරගම නගරයේ තියෙන ලොකුම දේ කතරගම දෙවියන් වෙනුවෙන් කරන ප්‍රසංගය. අනිවාර්යෙන්ම කතරගම ස්ථානාධිපතිතුමා බ්‍රසීල් මහත්මයාත් අපි ආදරෙන් මතක් කරනවා. ආයිෂ මහත්මයා. ඔව්. එතුමාලා අපි දෙදෙනාට ආරාධනය කළා තියෙනවා. ඒක මම දැන් බලන් ඉන්නේ. අපි මේ ගැන කියයි කියලා නේ අපි කියනවා. දිනේ කවදාද 26 26. Right. අයි අපි යන්න ඕනේ දැන් එවලේ කොහෙද අපි ගියා ඉතාලියෙන් නැගි දැන් යන්න? ඈ? එංගලන්තෙට අපේ තරිඳු මල්ලිට මම කියනවා ඩයනා කුමරිය විදිහ ඔය තුන්දෙනා විටින් විට ඩයනා කරන්න කියලා මේ සින්දුවේ ඩයනා ගැන කියන්න. රයිට්. තන බලයි ගායනා කරමු. යමු. लसन सुरतु ආදරණීය වීරෝදාර විරුවන් වෙනුවෙන් ගායනා කරන්න මාදරණීය මගේ අම්මා වෙතටයි. දැන් කියන කාලේ චූටි කොටස අපි ගායනා කරමු. අපේ මල්ලිලා දෙන සපෝට් එක දෙනවා. නංගිලාගේ සපෝට් එක තියෙනවා. සීමයිනේ. රයිට්.
අපි පොඩි 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 පොඩ්ඩක් ගායනා කරමු මා ආදරණීය ඔක්කොම කියනවා අයියා සපෝට් කරනවා මල්ලිලයි නංගිලයි ඔක්කොම ජනකාන්ත සංගීතඥෙක් වඩන් මතක තියාගන්න. එයා තමයි මේ සිඳුවේ සංගීත සංගීතයේ තනුව පවා නිර්මාණ සංගීතයේ ලාල් තෙන්පදු. Thank you. බොහොම ස්තුතියි ධනපාල. මේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කරනකොට තවත් වෙනස් දෙයක් මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න තමයි සූදානම් වන්නේ. මම යන්නේ හේසාන්නන්ගේ ළඟට. ඔබ අතිශයින්ම දක්ෂ නර්තන ශිල්පියක්. ඔබේ නර්තන ඉතිහාසය ගැන අපි චුට්ටක් කතා කරමු. ඊට පස්සේ ඔබ කරන්න යන වැඩකටයුත් අපේ ආදරණීය හිතවතුන්ට කෙලින්ම පෙන්නමු. නංගි, ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කොයි වකවානුවේද ඔබ අවුට් වෙන්නේ උපාධි ධාරණ විදියට? කැම්පස් එකට එන්ටර් වුණේ 2017. 2015 තමයි මම එල් කරේ. මම ෆස්ට් ඉයර් එකේ මට කැම්පස් යන්න ලැබුණා. හැබැයි හරියට ගත්තොත් අවුරුදු 4යිනේ. කියන්නේ 18 19 20 21 වෙද්දී අවුට් වෙන්න ඕනේ. හැබැයි අවුට් වෙන හම්බුනේ අවුරුදු 6ක් ඇතුළේ ඉඳලා. ඉතින් ඒක අර නොමේ ලංකාවේ දන්නවනේ ගවර්න්මන්ට් කැම්පස් එකට ගියාම චුට්ටක් ඉතින් අර ඇදෙනවා ඒක. හැබැයි මම හිතන්නේ තවත් ඇදුණා නම් මම තවත් කැමතියි. හැබැයි ගැටලුව තියෙන්නේ අර අපිට වඩා සීනියර් කියන්නේ 3rd ශායි එකකින් වගේ ඇතුළට එන අයන සමහර ශායි මිස් කරලා 3rd ශායි එක ලියන. ඒකට ඒගොල්ලන්ගේ වයස ඒක ඇතුළෙම යනවා. ඉතින් ඒ හින්දා මම හරීම මම හිතන්නේ ජීවිතේ ලස්සනම කාලේ ගියා කැම්පස් එක ඇතුළේ. Right. කැම්පස් එක ඇතුලේ ජීවිතේ ලස්සනම කාලේ ගෙවලා ඔබ කලාවට පිවිසියා. දැන් කලාවෙත් ඔබ අතිශයින්ම දක්ෂ චරිත නිරූපණය කරනවා. ඒ අතර ඔබ කැම්පස් එකෙන් එකතු කරගත්තේ නර්තන හැකියාවත් විටින් විට ඔබ මම දැකලා තියෙනවා. YouTube එකට ගියත්, Facebook එකට ගියත්, TikTok එකට ගියත් ඔබ ඒවා බොහොම අතිසාර්ථක විදියට ඒවා ඡායග්‍රහණය කරලා තියෙනවා. මට ආසයි ඔබේ මේ නර්තන හැකියාව කවුරුත් දන්නවා නොදන්න කෙනෙක් ඉන්නවා නම් දැනගන්නටත් එක්ක වෙනස්ම විදියේ ඔබ නර්තනයක් මම දැක්ක පහුගිය දවස්වල ඔබ ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මම හිතනවා ඒකටත් වඩා වෙනස් දෙයක් අද අපේ ඉතිලන තරතුරින් ඉදිරිපත් කරයි කියලා. අපි මම හිතන්නේ අපේ නිෂ්පාද කණ්ඩායම් සූදානම් ඔබට අවශ්‍ය ලස්සන ගීතයක් සපයන්නට ඒකට ඔබ වෙනස්ම විදියේ වැඩක් තන කරලා දෙන්න. Right. අපිට දෙන්න මියුසික් කෝ මියුසික් දෙදුන්නත් පාරේ මැදවගේ මය අම්මා ඔය ලස්සන මාරයි හදහාරයි සොලවම්මා දෙවුලිය සිරියාවයි දඟකාරයි මත් දෙම්මා දී
නිගෙට කල් වේලයි මන මාලයි මං කොම්මා යාවි බබිලා මං ගාවි නැහිලා බැහිලන් විලා නැවෙයි මං ඇහින්දා යාවි බබිලා මං ගාවි නැහිලා බැහිලන් විලා නැවෙයි මං ඇහින්දා දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහට මේ නර්තනය ගැන ඔබ සහෝදර ශිල්පිනිය ගැන අගය කරොත් මොනවද ඔබට කියන්න? ඇත්තටම මේ ගැන මේ අපි ගත්තාම දැන් මම හේෂාන් ටිකක් අඳුරනවා. දේශානී දැන් ඇත්තම දැන් ටිකක් මහත් වෙලා. නමුත් මේ නමුත් නර්තනය වෙනස් වෙලා නැහැ. ඒක තමයි මට කියන්න තියෙන ගැන. ඉතාමත් ලස්සනයි ඉතින්. මට අපි ක්ලැප් එකක් දෙනවා. දැන් අපි මේ පැත්තට යන්නේ නැද්ද? ඔයාගේ හැකියාවල් උරගා බැලුවා වගේ නේද නයමනගේ? අපි මේ පැත්තට යනකොට ඔබ දක්ෂ මේ මේ අභිරූපණ ශිල්පියෙක්. ඔබ මේ අභිරූපණ කලාවට සමුදුන්නද මල්ලී? ඇත්තටම මේ මට මේ ටයිම් එකත් සම මට ඒක උමනාවක් වුණ නැහැ අයිය මොකටවත්. ඒ කියන්නේ මම තමයි අය මේක උත්සල ගත්තේ එකක් වුණානේ. ඔව් එහෙම සීන් එකක් තමයි වෙලා තියෙන්නේ දැන්. මොකද කරන්නේ? දැන් ඇත්තටම අපිට මේ අභිරූපණ රංගනයක් අපිට ඔබෙන් අවශ්‍යයි. හරි. දැක්කා ඔබ කොච්චර දක්ෂද කියනවා නම් අභිරූපණ රංගන ශිල්පියෙක් විදියට මේ ඇවිල්ලා නයෝමිනංගිලා ඇවිල්ලා ගෝලයකුත් හදලා මේ ටිකට. කවුද? ගෝලය ශෂික්. නේද තරබලේ දැන් මොනවද කිව්වා මේ වේකලාව තුල. දැන් ඒ දෙන්නම එකතු වෙලා මේ අපේ ආදරණීය රසික රසිකාවන් වෙනුවෙන් මේ ලස්සන අභිරූපණ රංගනයක් එකතු කරන්නට යන්නේ. ආයෙත් අභිරූපණේ මම එහෙම කරලා නැහැ කවදාවත්. මට මේ සංගීතය කිව්වා මේ මට ඔබත් පුළුවන් නම් වැඩෙන් ඇවිල්ලා පොඩ්ඩක් කරන්න කියලා කිව්වා. නම් මේක මේ එහෙම දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. අපේ ලංකාවේ අභිරූපණ ශිල්පී ඉන්නවන්නේ මහේන්ද්‍ර ප්‍රණීතයා වගේම අපි තාම ඉගෙන ගන්න. ඒ වුණාට දැන් අපි ඒක කරන්න සූදානම් වෙන ඊට කලින් මට විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා. මේක තමයි අපි මේ මාසේ 22ත් 26ත් අතර අපි හිතේ ඉන්න තරු වැඩසටහන අලුත් මාවතකට යන්නට සූදානම් වෙනවා. ඒ තමයි අපි තායිලන්තයේ බැංකොක් නුවර පතායා ආශ්‍රිත තමයි අපි වැඩසටහන කරන්න අපි සූදානම් සිටින්නේ. ඔව් Sons of Brave ආයතනය තමයි මේ සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පියන් වන අපේ ආදරණීය මහේන්ද්‍ර පෙරේරා මහත්මයා, ඒ වගේම චූටි මල්ලි පොඩි මල්ලි, ඒ වගේම උපේක්ෂා ස්වර්ණමාලි, නන්දිෂා හේමමාලි, සතිෂාන් මේ සියලු දෙනාත් එක්කම අපි නැවක කරන්න තම සූදානම් වන්නේ. ඉදිරියේදී අපිට විවිධ රටවල් වලින් අපිට ආරාධනා ලැබිලා තියෙනවා. ඔබලත් එක් දවසක එක මොහොතක අපි ඔබලටත් කතා කරයි. මොකද අපේ වැඩසටහන වර්ණවත් කරපු සියලුම රංගන ශිල්පීන් ශිල්පියන්, ගායන ශිල්පීන් ශිල්පියන් සින්දනාටම අපි ආරාධනය කරනවා ඉදිරියේදී. එවනම් බැංකොක් පුරවරේ අපි මේ මාසේ 22ත් 26ත් අතර එනවා. එදාට පුළුවන් තායිලන්තේ ඉන්න සියලු දෙනාටම හිත ඉල්ලන තරු වැඩසටහන සමග එකතු වන්නට Sons of Brave සමගම තමයි මේ සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ. රයිට්. නැන් මල්ලි යන් එනම් අභිරූපණ වැඩේට. මේ මම එක තැනකදී පොඩි එනම් මේ රේඩිය එකක් දානවා. මට දැන් මෙයා නරපු සින්දුව දැම්මනම් මට ඒක සෙට් එකේ ලිතනවා. හරි මේ තරිදු මල්ලි, අංජන මල්ලි අර සින්දු පොඩි කොටසක් දාන්න කියලා. දැන් මේ මම දාන්න කියලා කියනකොට දාන්න කියන්නේ නැහැ මම ඒක. ඔව්. මම සා රේඩිය එකක් දායි. ඇක්ට් එකෙන් කියලා දාලා. තරිදු මල්ලි පැහැදිලි නේද? හරි. රයිට් රයිට්. ඒක උනේ. හරි රයිට් ඔය.
பாரே மெதவாகே மயம்மா போய் லசன மாறாய் அதாராய் சொலவம்மா தேவுளிய சிரியாவாய் தங்கக்காராய் மந்தேம்மா தீகெட்ட கல்வேலாய் மனமாலாய் மங்கோம்மா யாவி பாவிலா மங்காவி நாயிலா பேயிலாங் வீலா நேவை மங்கேஹிந்தா யாவி பாவி ఉందాయి భూమి స్థుతి, మళ్ళీ భూమి స్థుతి. హదిసి ఇల్లేం ఇటుకరా భూమ సార్థక లేదు ధనబాలయ్య ఒబే జీవితరా అదే దవసం మాకు దాన్ని అన్నకుని లేవిన దవసా వే వినేదాయి గుడా సతుడి అయ్యి అభి మే మే మళ్ళీ గుడాకి స్థుతి ఏమన్నా పొందేమారు త్యాగన మే కట్టుకరా ఒకటి శశిక మళ్ళీ మే కట్ట ఇక్మని మెక్కుతున్నా గుడాకి స్థుతి శశికమల్లి మే కటాండ వాళ్ళకన్న వాగేమ బొమ్మ లస్సన్న గీత గానా కరన్న పులువాన్ని అప్పి ఆదరణీయ నయమి నాకి నయమి పేరు నాకి ఆరాధన శశికమల్లి లస్సన యుగ గీయా గాయనా కర హిత ఇల్లని తరు వారణ వాత్కరణ ఎన్న శశికమల్లి సురంగనాలు
යහන් තලයේ ගෝමන්දා කාඩු කපිලින්නෙහා සේත නිල්ගුවන් තලේ ලෝකයයි සුරංගන මනෝනන්ද පෙන්වන්තෝ ගිහින්නතිනලු ශශිකමල්ලි බොහොම ස්තුතියි. දැන් අර දේශපාලනයේ වැඩ කටයුතු තියෙනවා. මේ විරාමෙන් පස්සේ තමයි ටික කරන්න වෙන්නේ, වෙලාව නැහැ. නයමිනංගි බොහොම දක්ෂන් වෙන ගීත ගායනා කරා. මම නයමිනංගි සමීප රූපයක් අරන් දෙන්න අපේ දිනමිත්‍රයි. මේ මම කියන්න දන්නේ ඔබ අන්න අර එහෙමදයි. ඔහොම ඉන්නකොට මට මේ ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් ලැබුණා. මම මෙයාට කිව්වා කවුද කියලා. මොරින් චාරුණේ මහත්මියගේ තරුණ කාලයේ දුව කියලා මට හිතුණා. අම්මයි දුවයි ගේ චරිතයක් තිබුණොත් මොරින් අක්කගේ දුවට ඔබ හරියටම ගැලපෙනවා කියලා මට හිතෙනවා. මොකද කියන්නේ අපේ ආදරේ නංගිලා දෙන්න. ඔව් ඔව් ඇත්ත ඇත්ත. නේද පොඩි එහෙම එකක් මට පේනවා. මේක බුද්ධික මල්ලිට පෙවුණා නම් ඒක තමයි තේරිලා ඇති. බුද්ධිකයිට පේන්නේ නැති එක නේද? මේ නැති නේද? නෑ මේ බුද්ධික නේ. ඔව් නෑ බුද්ධික මල්ලිට පෙවුණා නම් බුද්ධික මල්ලි මොරින් අක්කා අම්මා කරලා ඔයා දුව කරනවා. නාට්‍යයක්. තවත් නාට්‍යයක් තමයි. හොඳයි ආදරණ හිතවතුනි මේ විරාමෙන් පස්සේ තමයි තියෙන්නේ ඔයාලට කොටක් hina වෙන්න පුළුවන් වැඩසටහන. ඒ අපේ ශශික මල්ලිට වෙනම මේ වැඩ කටයුත්ත බාර දෙනවා විවිධ හඬබල් ගණනාවක් කරන්න. හැබැයි අපිට පුංචි විරාමයක් ගන්නට අවසරයි. විරාම කරන් ඉතාමත් ඉක්මනින් එන්න. අනුග්‍රහය රසෙන් ඉහළ ටිපිටි උස්වත වෙතින් ටිපිටි උස්වත වෙතින් පමණයි අපේ ගඟේ ඔරුවල නැග වරෙල්ලා දඟට නැමුණු මල් අරගෙන පුද හල්ලා මම්මේ ආන් හිටිය කරුණාවතියෝ බලහංකු අර ආශිර්වාද කවියේ තියෙන අගේ රතම මත බුලතින් සරුසාර කරවන ජාතික සංහිඳියාවට මුල් තැන දෙමින් මේ ලොකුවක් පට්ටියනවා ලොකුවක් පට්ටියනවා ආවඩා ආයිබෝ වේවා ආයිබෝ වේවා දුන් හෙලේ මහා මංගල්‍යයට ජනකාන්ත තරු පිරිවරාගෙන නැටුම් ගැයුම් රැඟුම් සමගින් ජනකාන්ත නනු නිලියන් පිරිවරාගෙන අලුත් අවුරුද්ද සමරන්නයි මේ සූදානම. අප්‍රේල් මස 13 වෙනිදා රාත්‍රී 7:30 සිට පවුරුදු ළඟා සූර්ය මංගල්‍යය අප්‍රේ මස 13 වෙනිදා රාත්‍රී 7:30 සිට ප්‍රධාන අනුග්‍රහය අවුරුදු උකුරහස උකුරහසින් වීවා තේ රස වැඩි වේවා ලාඕජි අවුරුද්දක් වේවා ලිංගතුකම නොයනස් වෙන ලාඕජි අවුරුද්දක් වේවා අවුරුද්දට රස ගලපන වැලිබල් gift assortment විශිෂ්ටතම අයිස්ක්‍රීම් ආරාධිතය මැජික් කාලයක් මතක් නොවුණු නෑ දෑයෝ මේ කාලෙට මතක් වෙනවා
නෑදෑ හිතවත්කම් මතක් කරගන්න අලුත් අවුරුද්ද වෙනකම් ඉන්න එපා. ඔන්න ඕකයි මගේ මතය. ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මගේ මතය රන්කාට රන්කාට මගේ මතය. රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි. හඳුන්වා දෙන සන්ලයිට් රෝයල් ලැවෙන්ඩර්. නව රෝයල් ලැවෙන්ඩර් සුවඳක් සමග සුපිරි සේදුමක්. අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. අඩුම මිලක් අත්විඳින්න අපි කවදාද කීල්ස් යමු. රන්වන් මෝල්ඩ් කිරිසාරේ සහ පෝෂක පිරි නෙස්ලේ නෙස්ට මෝල්ඩ් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. ස්වභාවික තෙල් උසස්ම තත්වයේ ස්වභාවික අමුද්‍රව්‍ය සහිත නේචර් සීක්‍රට්ස් බොඩි ලෝෂන් මගේ සමට ලැබෙන ලොව ඉහළම සත්කාරය. ඔබේ කොණ්ඩෙත් ඩැමේජ් හිසකේ සැලුලා තියෙනවද? ෆැන්ටිස්ටික් කරලා බලමු. රළු හා ගැට ගැසුණු කෙස් ඩැමේජ් කොණ්ඩයක ලක්ෂණයි. Dove Moisturizing Milk 4 in 1 හා Nutri-Serum පෝෂණයෙන් ඔබේ හිස කෙස්වල වසර ගණනක ඩැමේජස් පවා රිපෑර් කර පළමු සේදුමෙන්ම ඔබේ කෙස් කලමට සුමුදු බවක් ලබා දේ. Dove Intense Repair. මෝද සමග අවුරුදු රස. සම්ප්‍රදායත් නවීනත්වයක් එකට එකතුණු අපූරු පිළිවෙතක් තමයි අවුරුදු කැවිලි මේසේ කියන්නේ. අම්මාවරුන් සම්ප්‍රදායික ආහාර පිරිස එකතු පහදු කරගෙන තනන අතර ලදලියන්ගේ පරම්පරාව අලුත් පන්නේ කැවිලි පෙවිලි තැනීමක් කරනවා. මේ පිළිවෙත් දෙකම එකට මොහු වෙලා අවුරුදු කැවිලි මේසේ සරසනවා. මේ ගෙදර උදවියට විතරක් නෙමෙයි අලුත් අවුරුද්ද පිණිස එන සියලු නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීම සඳහා මේ පිළිවෙතත් එක්ක තමයි අවුරුදු කැවිලි මේසේ අපූර්වත්වයේ ගොඩනැගිලා තියෙන්නේ. දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්. අප්‍රිල් 13 රාත්‍රී 12:06ට ආහාර අනුභවය මැනවි. දත්වල ආයුෂ බෝ වෙන්න. ලිව ආයුෂ ටූත් පේස්ට් වල ගුණ පුරුද්ද. අවුරුද්දේ හුරු පුරුද්දක් කරගන්න. ළමා පැනඩෝල් උණ රෝගීට එරෙහිව ඉක්මනින් ක්‍රියාත්මක වන අතර උදරයට කිසිදු අතුරු ආබාධයක් සිදු නොකරයි. ළමා පැනඩෝල් උණ රෝගීට රළු ලෙසත් ඔබේ දරුවට මෘදු ලෙසත් සහනය සලසයි. දඟකාර තරු යුවතියන් අතින් අවුරුදු කෑම මේසේ රස ගන්වන කොහොමද කොකිස් කියන කැදුලේ? ආ කොකෙන් ඉස්සෙන්නේ යවද්ද කොකිස්? මංචි සමග ලියම් මවන අවුරුදු රස. දැන් අර මිශ්‍රණය සෑහෙන ගොරෝසුට දන්න ඕනි. අඩුම ගාන පැය 4ක් විතර තියන්න ඕනි. කලින් අවුරුද්දේ හදලා තියාගන්න. මංචි අවුරුද්දේ සුබ රසය. ටයිටල් ස්පොන්සර් සුබ සිතවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය මංචි. රළු හා ගැට ගැසුණු කෙස් ඩැමේජ් කොණ්ඩයක ලක්ෂණයි. ඩාව් මොයිස්චරයිසින් මිල්ක් 4 in 1 සහ Nutri-Serum පෝෂණයෙන් පළමු සේදුමෙන්ම කෙස් වල ඇති වසර ගණනක ඩැමේජස් රිපෙයාර් කරයි. ඩාව් ඉන්ටෙන්ස් රිපෙයාර්. තුරංගනා ලොවෙන්නේ විත් අපේ සිතට සෙනෙහිගෙන හිට දින ලොව දිනන තුර එක ගන්නම්මා මකිරන් පැටියා. පැටියාගේ සුරක්ෂිත බව ගැන ඔබ තරම්ම දීපිෂරණි අපිත් සිතනවා. ලදරුවාට සුරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරු විසින් සාධිත කළ නව බේබි ශරමි මව්වරුන්ගේ විශ්වාසයට විශේෂඥ සාධකයක්. ආවඩා ආයු බොහෝ වේවා. අලුත් අවුරුදු කෑම මේසෙට අනිවාර්යයෙන්ම නෙස්ට මෝල්ඩ් එකතු කරගන්න. තරක ලීටර් ලීටර් එක පැහැදිලි දෙයක් කට්ටියටම. කොල්බෑ මුන්නට ගහන්න ගමේ උන් පන්නනවා. ඒ සුඩු දීලා බනිස අතින් අල්ලන්න තුන් කෑවා. ඊට එනකොට මතක් වුණා ගමාරාදු වෙනිකක් තියෙනවනේ. මම කතා දෙකක් නෑ පේනවනේ කොච්චර බලගන්නේ මත තියෙනවා. 1 2 3 මේ අවුරුද්දේ රස විඳින්න කලාතරු රසක් පිරිවරා. සියට 100ක්
සියක් සූදානමින් නෙස්ටමෝල්ට් අවුරුදු අසිරිය අප්‍රේල් මස 13 වෙනිදා සවස 2ට ස්වර්ණවාහිනියෙන් ප්‍රධාන අනුග්‍රහය අපි සූදානම් ඔබත් සූදානම් නෙස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්න 100% සූදානම් හැම ගෙදරම අවුරුදු සරු වේවා ලාඕජි අවුරුද්ද වේවා ලිංගතුකම නොවෙනස්වල ලාඕජි අවුරුද්දක් වේවා අම්මා අම්මා හැපි බර්ත්ඩේ අම්මා අම්මගේ සම නිරෝගී වෙලා හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ හොඳ දුව. පොඩකින් නිරෝගී සමකට ලයිෆ් බෝයි. ඔව් සමේ පිම්පල්ස් රෑෂස් වගේ අසාද නැති කරන විෂ බීජ එක ෆයිට් කරන්න තමයි නව ලයිෆ් බෝයි හදලා තියෙන්නේ. ඔලිව් සහ මී පරිසරය සහිත නව ලයිෆ් බෝයි. සමේ අසාද නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තබයි. නිරෝගී සමකට නව ලයිෆ් බෝයි. සන්ක්වික් සමග අවුරුදු සිරිත්. අලුත් අවුරුද්දේ ආහාර අනුභවයේ නැකතට සිදුවන. පවුලේ සියලු දෙනාම කෑම මේසෙට එකරාහි වෙයි. මෙහිදී සම්මත චාරිත්‍රයන් තියෙනවා පළමු කට අම්මට කවන්නට ඕනේ. ඊට පස්සේ තමයි සියලු දෙනාට කටබැගින් කවනවා. ඒ දේ කරාට පස්සේ තමු තමුන්ට රුචි විදියට කෑම බෙදා හදාගෙන කන්න පුළුවන්. මේ සියලු දෙනා කෑම කෑවට පස්සේ එකට කෑම මේසෙන් නැගිටලා යන්නටත් ඕනේ. වැදගත් වෙන දේ තමයි පවුලක සමගිය එකමුතුකම අරමුණු කරගෙන තමයි මේ කැවිලි මේසේ සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙන්නේ. මේ තෑග්ග අම්මලාට දෙන්න. මම දුන්නේ කියන්න පරිස්සමෙන් ගින් කියන්න. සංක්‍රීක තෑගි දෙන ශාස්ත්‍රය. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න. අපේ හොඳම සවන් කැටය. නාලක්ස් රුපියල් 75ක වැඩිම ඉතිරියක් ග්ලෝගාඩ් ග්‍රෑම් 200 ජම්බෝ පැක් එක. ඉරයි මමයි වැස්ලින් අපි ට්‍රැවලින් ඉරයි මමයි වැස්ලින් එක්ස්ප්ලෝරින් ඉරයි මමයි වැස්ලින් ඉපහැරුණු අතේ ලංකාව වටේ හිරු එළියේ කඳු මුරේ දිය ඇල්ලේ සාගර ගමරේ ජීවිතයේ ඔබෙන් හානිවන ඔබේ සමට තිතමනය ලබා ගැනීම නාසිනමයි විටමින් ගුණයෙන් සමට පැහැපත් නිරෝගී බවක් එක් කරයි නව වැස්ලීන් හෙල්ති බ්‍රයිට් ජීවිතේ බ්‍රයිට්නස් එක වෙලින්න වැස්ලීන් ඇයි මෙච්චර මහන්සියෙන් අපේ කාලේසකේ වගන්නත් ඕනේනේ. ඒ ඉස්සෙල්ලම ඔයාට ඕනේ අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකිරීම ආරම්භා ඇතුළත ඉදීමීම සමනය කර අනෙකුත් වේදනාවන්ට දෙක්මන් සහනය ලබා දෙයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. අවුවට මුණ අඳුර වෙලා මෙහෙම කොහමද අක්කගේ වෙඩින් එකට යන්නේ? එහෙට ගියත් මෙහෙට ගියත් අවුවේ හිටියොත් අඳුර වෙන්න පුළුවන් සම විනාඩි 7කින්. ඒ නිසා අවුවේ අද ග්ලෝ ඇන්ඩ් ලව්ලි පාවිච්චි කරා. නව ග්ලෝ ඇන්ඩ් ලව්ලි මල්ටිවිටමින් ග්ලෝ සීරම් සංයෝගය. තර තුනක් දක්වා සම ගැඹුරටම ගොස් හිරුගෙන් අඳුර උණු සමට Scintillating fragrances, D.R.O. Dio Roll-On. Be close enough. අවුරුදු තේමීසේ රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. රස කතාවන් පිරුණ. තාත්තා ජිම් ගිහලා මොනවද කරන්නේ? මම කරන්න බං. ආ කොච්චි කොහමද යන්නේ? බබයි කෝච්චි යන්නේ අම්ම කයි කිය. හුරතල් සිනාවන් උතරන. දඟකාර හැඩකාර පොඩ්ඩන්. කුමර කුමරියන් ලෙසින් අභිෂේක ගන්වන. රිට්ස්බරි සිංගිති අවුරුදු කුමරා කුමරිය 2024. අප්‍රේල් 13 වෙනි අවුරුදුද. සවස 4ට. ටයිටල් ස්පොන්සර්. සුවඳ පෝෂණය පිළිබඳ සියවසකට වැඩි අත්දැකීම් සපිරි මීට් ජොන්සන් නියුට්‍රිෂන් වෙතින් වැදගත් පෝෂ්‍ය පදාර්ථ 25ක් අඩංගු සස්ටජන් මග හරින්න බැරි ගුණයක්. නව ඩියුලක්ස් පෙන්ටලයිට් හයිජීන් ප්ලස් නිවස් වර්ණ ගැනීමේ පාරම්පරික විශ්වාසය. ස්වර්ණ වර්ණ අවුරුද්දම ගජයට සමරන්න තරු එක්ක විඳින්න තරු පිරුණු හැන්දෑව ඩියර සමග අවුරුද්දේ සැඳෑ සාදය. සඳුන් පෙරේරා, නදිනි ප්‍රේමදාස, නිලන් හිට්ටිආරච්චි, ෆැලන් ඇන්ඩ්‍රියා, මෙලින්ද සඳරුවත්, ආදිත්‍ය වැලිවත්ත, කුසල් මදුරංග, ලෝචනා ඉමාංශි සමග අවුරුද්දම විඳින්න.
ಪ್ರಿಯರಾ ಸಮಗ ಅವರುದ್ದೆ ಸೆದೆ ಸಾದೆಯ ಅಪ್ರಿಲ್ 12 ಸವಸ ಹಯೆ ಸಿಟ ರಾತ್ರಿ 7:30 ದಕ್ವಾ ಟೈಟಲ್ ಸ್ಪಾನ್ಸರ್ ರಸವತ್ಕಂ ಅಲುತ್ ವೆನ ಸುಬಾಲುತ್ ಅವರುದ್ದಕ್ ವೇವಾ ಟಿಯಾರಾ ඔන්න මේක නම් බබාම තෝරන්නකෝ අපි ඩොල්ව ලස්සන කරමුද නැත්නම් ඩොක්ටර් කෙනෙක් නෙමුද දුයි අද කාලේ හුඟක් දේවල් තනියම තෝරගන්න පොඩ්ඩන්ට උනත් පුළුවන් එහෙම තෝරගන්න ඉඩ දෙන එක යාළගේ වර්ධනයටත් හොඳයි හැබැයි යාළගේ පෝෂණය ගැන නම් හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි යකඩ ප්‍රෝටීන් විටමින් හා ඛනිජ ලවණ අඩංගු කව් ඇන් ගේට් 3-4 ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වේ කව් ඇන් ගේට් අවුරුදු 80ක් පුරා ලංකියමවරුන්ගේ හරි තීරණය මහවුරුදු ෂෝපින් ෆෙස්ටිවල් අප්‍රේල් 11 දක්වා කොළඹ ලේක් හවුස් අසල ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න. දඟකාර තරු යුවතියන් අතින් අවුරුදු කෑම මේසේ රස ගන්වන. කොහොමද කොකිස් කියන කැදුලි? ආ කොකෙන් ඉස්සෙන්නේ යවද්ද කොකිස්. මංචි සමග ලියම් මවන අවුරුදු රස දැන් අර මිශ්‍රණේ ජාහන ගොරෝසුට ගන්න ඕනි අඩුම ගානේ පැය 4ක් විතර තියන්න ඕනි ආ කලින් අවුරුද්දේ හදලා තියාගන්න මංචි අවුරුද්දේ සුබ රසය ටයිටල් ස්පොන්සර් සුබ සිතවිලි රට පුරා බෙදෙන අවුරුද්දේ සුබ රසය මංචි Then up we will break up Then up we will break up Break it up up Maggi papare kottu break it up karanna BioClean පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි හෙට දන්න අය අද ගන්නවා BioClean සෑම ලංක ටයිල්ස් නිෂ්පාදනයකටම 30% වට්ටමක් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලින් රන්වන් මෝල්ඩ් කිරිසාරේ සහ පෝෂක පිරි Nestle Nest Mold පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම් දෛ දෝදනේ පුංචි විරාමෙන් අනතුරු නැවතත් හිත ඉල්ලන තරු සමගයි අපි ලස්සන ගීතයකට ගිහිල්ලා ඊට පස්සේ අවුරුද්දට ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් කොහොමද අපිට විශ්කරේ කියලා ශෂික මල්ලි කියා දේවි ඊට මත්තෙන් ධනපලයියේ ඔබට ආරාධනය කරනවා බොහොම ලස්සන ගීතයක් ගායනා කරන්න අපිට පොඩ්ඩක් නේද පොඩ්ඩක් නටන්න තිබුණා හොඳයි වගේ එකක් තියෙනවා නේද රයිට් එහෙනම් අයියලා තමයි අපේ ගෑල්ලම තුන්දෙනා විශේෂයෙන්ම ඉන්නේ මේක නටන්න නම් ඕනේ කිව්වේ ආ එහෙමද රයිට් එහෙනම් අපි එමු කරමු රයිට් Not bad
ප්‍රවීණ දක්ෂ තරුණ රංගන ශිල්පීන් තිදෙනෙක් නායක මිනාංගිලා දෙන්නටත් හේෂායන් බොහොම ස්තුතියි අයියේ. මම දැක අයියත් බොහොම දක්ෂන්දමින් ගීත ගායනා කරා. තව මං හිතුවේ අයියා කඩාගෙන අපේ කන්ට්‍රෝල් රූම් එකේ පැත්තට ගියයි කියලා. හරිද, අපි බෑන්ඩ් එක ඔක්කොම බය වුණා. බොහොම මුස්තුරි, ඔයා හොඳට රඟපෑවා. ඔයා තමයි අර අරයාගෙන් තේරුම නෑ. හොරෙන් එහෙට මෙහෙට කියනවා. තේරුම මොකද්ද මන්නේ? තේරුම කියන්නකෝ. LMS team එක ලස්සනයි. නයි මීඩියම් ස්මෝල්. LMS team එක ඉදාවා. අයිත් කියන අපේ නෑ තියෙන dancing group එකකට නමක් තියෙන්න බෑ. ඒක නම නම LMS. ලාජ් මීඩියම් ඉස් මෝ. එයා දන්නව සයිස් එක. දක්ෂම දක්ෂයි. දක්ෂම දක්ෂයි. ධනපාලය ඉල්ලනම් ඊළඟ යක්ෂම කැලු ටික. ධනපාල අයියා මගෙන් ඉල්ලා සිටිනවා මේ නැගදී කතරගම චෝය කරෙන්න පුළුවන්ද කියලා අහනවා. ඕගොල්ලන්ට එක පේමන්ට් එක කියනවලු. ඈ ඩාන්සින් ගෲප් එකට. මේ මම හිතන්නේ ඊළඟ ගීතේ ධනපාලයගේ ඔබලාගේ නර්තන ගායනය. මේ මම කිව්ව නර්තනට ධනපාල අය බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් අපිට ගාව නේද මේක. රයිට්. එහෙනම් ඕගොල්ලන්ට පොඩි රෙස්ට් එකක් දෙනවා මම. ඒ රෙස්ට් තමයි ඕගොල්ලන්ව දැන් සිනා සාගරයක ගිල්ලවන්නට තමයි සූදානම් වන්නේ. මම යනවා කෙලින්ම ශාශික මල්ලි ළඟට. ශාශික පොඩි දෙයක්. ශාශික මෙහෙම අපි. හරිද? දැන් ශාශික හිටියා. දැන් ප්‍රෝග්‍රෑම් එකේ පොඩි බ්‍රේක් එකක් අපිට හම්බුණානේ. ඔව්. දැන් ෂටක් එළියට යමුද සංගීත කියලා ගියා. එනකොට හොඳටම දාඩිය දාලා ශාශිකට. හොඳයි. සංගීතයෙන් ඇචර දාඩිය දාලා තිබුණා. ඒ ආයිටි ට්‍රැක් එකේ දැන් අවුරුදු ගානක් තිස්සේ ඉන්නවනේ. ඒක දාඩිය දාන්න දෙන්නේ. මම ගියානම් දාඩිය දාන්නේ. මම ගියේ දින්ද දාඩිය දාන්න. ශාශිකට එනකොට අර තාම අර ඇත්තටම මේ මට අපේ බයිස්කෝප් නාට් අපේ අපේ සෙට් එක කට්ටියත් කියන්නේ මේක පාටිස්ලා ගොඩක් මේ ටැප් එකක් කරලාද කියලා අහනවා. ඒ තරමට මට දන්නව. මාගේ මාර්ජර දාඩිය දාන්නේ මට මගේ ටච් කරන්න මේ අර ටවල් එකක් තියා ඉන්නවා. right ඒ ඒ ඒ ඒ දැන් ඒ දැක්ක දේ අපේ ඒෂාල නංගී දැකපු දේ. අපේ නයෝමි තක්සිලා නංගී කොහමද ශාශික මල්ලිදියා ඔයාගේ ඔයා මොන විදියටද ඔහුගේ දක්ෂකම් දකින්නේ? බයිස්කෝප් නාට්‍ය තුළ කියන්නේ මේ මල්ලිමයි මේ නාට්‍ය එක නාට්‍යයට හම්බ වෙලා නැහැ. මේ මම පොඩි පොඩි වීඩියෝස් බලලා තියෙනවා. මේ ලයිව් දැක්කේ අද ඇත්තම මේ මාර්දක්ෂ. يعني ලයිව් හම්බෙලා මම කතා කරේ ඇත්තටම ඔන්න ඩ්‍රාමකිරිත් හම්බ වෙන්නේ නැහැ අපි. රයිට්. එතකොට අපේ නයෝමි පෙරේරා නංගි කොහමද අපේ මල්ලි ගැන කියන්නේ? ආගෙන කියන්න නම් ඉතින් ගොඩක් දේවල් දෙනවා. අනේ කියන්නකෝ අපි නැත්තම්. මෙතන ඉන්නේ හරි තැම්පත් වගේ අර ටිකයි දන්න ටිකනේ. හැබැයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි මම කියනවා. මල්ලි කියන්න මල්ලි. මට නම් ඇත්තටම මේ
අතර මේ සමරගෙන මටනම් දැනෙන්නේ අලි පැටියෙක් දඟවල් නැතු ඉන්නා වගේ හැඟීමක් තමයි මටනම් දැනෙන්නේ. හරි ඉතාලම හරි කුරු බූටි අලි පැටියා. මන්න මේ සරම ඇඳලා. හරි මගේ ආදරණීය රසික රසිකයන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ වැඩසටහන පටන් ගත්ත වෙලේ නම් මම කියපු දේ කෝමේ බුද්ධික මෙයාගෙන් ගන්නෙ නැද්ද කියලා නේද? දැන් ඕගොල්ලෝ මේ ඔක්කොම ආසාවෙන් මේ බෑන්ඩ් එකේ කට්ටිය අපේ ආදරණීය කැමරා ශිල්පීන් අපේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න අපේ ආදරණීය නිෂ්පාදක කණ්ඩායම සියලු දෙනාම බොහොම ආසාවෙන් ඉන්නේ වෙන එකක් තියා මෙතන සිටින ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරු ධනපාල අයියා පවා ශ්‍රී ලංකාවේ සිටින දේශපාලඥයන්ගේ හඬ අනුකරණය පිළිබඳ අහන්න බලන්න ආසාවෙන් ඉන්නේ. අනුකරණය කියන දේ කිසිම කෙනෙකුට හානියක් වන්නේ. අනුකරණය කියන්නේ ලෝකේ පිළිගත් දෙයක්, පිළිගත් ටැලන්ට් එකක්. මම ආරාධනය කරනවා ශෂික මල්ලි ඔබට ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්ගේ හඬවල් ටිකක් අනුකරණය කරන්න. අවුරුද්දට සුබපතක්. ඔන්නයි. ස්තුතියි. ආස දේශපාලක්ෂේ. සජිත් පෙරේරා. විශේෂයෙන් අපේ හිටපු ජනාධිපතිතුමෙක් හම්බන්තොට පැත්තෙන් වෙන්න මේ විදිහට කියනවා. පළමුවත් බයිස්කෝප්, දෙවනුවත් බයිස්කෝප්. මේ ආන්දෝලනේ තෙවනුවත් අපිට වටින්නේ අලුත් අවුරුද්දයි බයිස්කෝප් එකයි කියන එක අපි මතක් කරනවා. ශිරන්දි මමයි දෙන්නම බයිස්කෝප් බලනවා. ඒ වගේම අපි අවුරුදු සමරනවා. අපි ඔයාල හැමෝටම කියනවා බයිස්කෝප් බලන්න අලුත් අවුරුද්ද සමරන්න කියලා. කොහමද දැන්? අල එහෙම කෑවද අවුරුද්දට? උඹයි ලුණු කෑවද? සැපද දැන්? උගලෙක්කු නීඳ කාලම් මෙදිර කාලම් වාල් එල්ලෝරුක්කු පිරන්ද නාල් වාල් තුක්කල් සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමදාම සති දවස්වල හත හමාරට බයිස්කෝප් බලන්න බලනවා නේද? සැපද? එහෙම තමයි එතුමා කියන්නේ. ඊළඟට තව ඉන්න අපේ රතු පක්ෂයක් කියලා එකක් තියෙනවා ලංකාවේ. ඒ පක්ෂේ නායකතුමා අනුරාධපුර තඹුත්තේගම පැත්තෙම තමයි අතරම බිහිලා තියෙන්නේ. මෙතන ලපයක් එහෙම තියෙනවා, දන්නේ නැති කවුද කියලා. ඒකනේ අලුත් අවුරුදු කෑම මේසේ ගැන පොඩ්ඩක් කියනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද්ද අප මේ චිකන් ටේබල් එකට වෙලා තියෙන්නේ? ඉස්සර චිකන් ටේබල් එකක් ගත්තොත් චිකන් කෑලි 7යි ලුණු කෑලි 12යි තිබ්බා. දැන් මොකද චිකන් ටේබල් එකට වෙලා තියෙන්නේ? ලුණු කෑලි 7යි චිකන් කෑලි නෑ. උන් අවුරුද්දට වෙන්නේ යන දේ. ඈ අපි ගමු කෑම මේසේ. මේ ඇඹිටිල්ලන් ඇඹුල් කෙහෙල් තියෙනවා රුපියල් 100යි එවරියක්. රුපියල් 100යි 200යි එවරියක්. ඊට වඩා පොඩ්ඩක් ලොකුයි සීනි කෙහෙල්. ඇඹුල් කෙහෙල් වලට සීනි කෙහෙල්. රුපියල් 300යි එවරියක්. ඊට වඩා පොඩ්ඩක් ලොකුයි කෝලි කුට්ටු. ඈ රුපියල් 500යි. ඊට පොඩ්ඩක් ලොකුයි ඇඹුම්. රුපියල් 700යි. ඊට පොඩ්ඩක් ලොකුයි ආනමාලු. රුපියල් 800යි. ඊට වඩා හොඳටම ලොකුයි නේත්‍රම් පළම්. එවරියක් කීයද කියලා කියන්නත් බෑ. ඕන් වෙලා තියෙන දේ. ඒ විතරක්ද අප්පා? උඳුවල්ලු ගැන කතා කරන පැණිවලලු. රවුම් පහක් තියෙන උඳුවලල්ලක. උඳුවලල්ලක් රුපියල් 100යි. රවුම රුපියල් 20යි. නැද අම්මපා. ඊළඟට අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඉන්න මහින්ද දේශප්‍රිය මහත්මයතුමට එතුමා මේ විදිහට කියයි කියලා හිතනවා. හැමෝටම කියන්න තියෙන්නේ ධනිස්සෙන් පහලට ඔලු කට්ට කුඩු වෙන්න තියෙනවා වැඩි බලපල්ලා බයිස්කෝප් හතහමාරට එච්චරයි. අපි මැතිවරණ කොමිසමේ සියලු දෙනාටත් සීමා නිර්ණය කොමිසමේ සියලු දෙනාටත් කියලා තියෙන්නේ බයිස්කෝප් බලන්නේ වගේම ලබන්නා වූ සිංහල හින්දු නවවසර සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා කියලා තමයි හිතපු මැකෝතුමා කියලා තියෙන්නේ. ඊළඟට අපේ මහාචාර්යතුමෙක් ඉන්නවා. ෆයිල් එකක් එහෙම අරගෙන ඉන්නේ එතුමා. මේ කන්නාඩි එහෙම දන නීතිය සම්බන්ධ විශාරදවරයෙක්. ඉංග්‍රීසි අකුරු දෙකකින් තමයි ඇත්තටම නම පටන් ගන්නෙ. කවුද කියලා දන්නව ඇති. ඇත්තෙන්ම මේ බයිස්කෝප් නැති මෙතරම් නළු නිළියන් ප්‍රමාණයක් ඉන්නේ කොහොමද කෙනෙක් ඔහෙලා බලන්න. අපි කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. නයෝමිලාම දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තක්ෂිලා, අනෙක් කෙනා පෙරේරා. ඉතින් මේක හොයන්න අපි කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකින් මේ කොමිටිය අසර්ථ කනෝකින් අපි තවත් කොමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම අපි වර්තමානයේ ඉන්න දේශපාලන උඩම පුටුවක ඉන්න කෙනෙකුට ඇත්තටම මේ අලුත් අවුරුද්ද ගැන සහ මේ බයිස්කෝප් ගැන මේ විදිහට කියනවා. අද කාලේ මෙගා ටෙලිනාට්‍ය තියෙනවා. ඊට කලින් අපි ෆිල්ම්ස් බැලුවා.
ඒවගේම ඔක්කොටම කලින් තමයි අපි බයිස්කෝප් බැලුවේ. Even I also prefer to watch bioscopes when I was studying in Royal College. අපි හැමෝටම කියන්න තියෙන හැමෝම සතියේ දවස්වල හතහමාරට ස්වර්ණවාහිනියෙන් බයිස්කෝප් බලන්න අවුරුද්ද ගැන අපි කියන්න කැමති. අලුත් අවුරුද්දට හැමෝටම හොඳට සම්බරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අවුරුද්ද හැමෝටම සහන දෙන්න බලාපොරොත්තු වෙනවා. තෙල් මිල අඩු කරනවා. අපි වැලි මිල අඩු කරලා වැලි තලප හදන්න පහසු කරන්න බලාපොරොත්තු වෙනවා. So I wish you a happy new year. Phosphorus and potassium permanganate new year. The coming new year Sinhala Hindu අලුත් අවුරුද්ද හැමෝටම සුබනා වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම අපි අලුත් අවුරුද්දට free wifi දෙනවා වගේම අපි මෝටර රටක් දෙනවා. ජය වේවා. බේස් නැටුත් දෙනවා. අත්තේ බදින්ට ජය වේවා. ඒ වගේම අමතකුණා කැමතිනි කිව්වනේ නිසා කියන්නේ අපි විපක්ෂ නායකතුමා මේ විදිහට සුබපැතුම් එකතු කරනවා. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි, පියාණන්ගේ නාමෙන් කියන්න කැමති සදා ලෝක පූජිත බයිස්කෝප් ගම උදාගම්මානේ විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ගෙදර ගෙදර ගානේ රඟපාන නළුනිළියෝ හැමෝටම දෙනවා. ඒ වගේම සදා ලෝක පූජිත හිත ඉල්ලනතර උදාගම්මානේත් අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි ගෙදර දෙන්නේ බුද්ධ කරඹුක් ඇල්ලට. හැබැයි ඉතින් ගේ වටේට රිවර්ස් එකෙන් යන්න නම් එපා ඉස්සරහට යන්න. රෑට රෑට බුද්ධ කරඹුක් ඇල්ලේ ගෙදරට ඇවිල්ලා බුද්ධික සතුටෙන් ඉන්න කෙනෙක් හොයලා බලන්න. මේ පුංචි ප්‍රේමදාස සූදානම් කෙනා අපි මතක් කරන්න කැමතියි. චායෝ. ඒ වගේම මම කැමතියි ඔබතුමාගේ සින්දුවකුත් මගේ කටහඬින්ම කියන්න. සිරි කුසා සිසිලියා දූපතේ කතානියා දෙනවා මෙසිනා ඔබට මහරවතුණා වෙරෝනා මරීනා කර්මිලා තෙරේසා පොන්ට මං ඉතාලියේ තනි වුණා. පියාණන්ගේ නාමෙන් තනි වුණා. ජයෝ. බොහොම ස්තුති මල්ලි, බොහොම ස්තුතියි. ඉතින් මම හිතන්නේ කිසිම කෙනෙකුට අපහාසයක් පන්නේ නැහැ මේ අනුකරණ කියන ලෝ පිළිගත් දෙයක් නේද නංගි? දැන් කොහමද ශෂික මල්ලි ගැන කියන්නේ? ශෂික දක්ෂයි නෑ, මම කිව්වේ ශෂිකට දාඩිය දැම්මා කියලා විතරයි. ඉතින් ශෂික මල්ලි ගොඩක් වටිනවා, ගොඩක්ම වැදගත්. මම හිතන්නේ තවත් අපේ වැඩසටහන අතරතුර ඔබ තවත් ඔය මිස්විච් දේශපාලනඥ ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරගන්න. නෑ ලංකාවේ තවත් ජනප්‍රිය චරිත වල හඩවල් කීපයක් අපි ආසයි අපි දැනගන්න අහන්න නේද? ධනපාලයන් සතුටුලා ඉන්නේ. තවාසයි. 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 හොඳයි, අපේ ආදරණීය හිතවතුන්ට අපි මං හිතන්නේ විරාමයකට යනවද අපේ තව ගීතයකට යනවද කියන එක තමයි. රයිට්. ඒක අපි ඊට පස්සේ ආමු. එමුනම් අපි තව ගීතයකට යමු. රයිට්. නංගි ඔබට ආරාධනය කරනවා ලස්සන ගීතයක් ගායනා කරන්න. මේ
දක්සන්දමින් ගීතය ගායනා කරා තැන්කියු මේ ඩාන්සින් ටීම් එකට නංගි මොකද එකතු සහෝදර ගැන කියන්නට තියෙන්නේ හොඳයි නේද ගැම්මක් ආවනේ ටැක්ලයින් එක කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට තෑගි ගණනාවක් දිනා ගැනීමේ අවස්ථාව සැලසෙනවා. අවරිකා ටැක්ලයින් එක කුමක්ද? පළවෙනි උත්තරය ලෝකයක් වටින ඔබට, දෙවෙනි එක ආදරේ. ආදරෙන්ද එහෙම නැත්නම් ලෝකයක් වටින ඔබටද අවරිකා ටැක්ලයින් එක. මේක අපිට පහත සඳහන් WhatsApp අංකයට අපිට ටෙක්ස් කරලා එවන්න. ඊට පස්සේ ඔයාලට තෑගි දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් ආදරණීය හිතවතුනි අපිට පුංචි විරාමයක් ගන්නට තමයි සූදානම් වන්නේ. මේ විරාමයෙන් අනතුරුව බොහොම වේග රිද්ම ගීත ගණනාවක් ගායනා කළ අපේ ආදරණීය නර්තන කණ්ඩායම හිත ඉල්ලන තරු වර්ණවත් කරනවා. එමනම් ඉතින් අපිට පොඩි රිහර්සල් එකක් ගන්නට ඕනි. ඒකද චූටි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි ඉතාම මීළඟ තරගය සැඟවුණු උකුරහස. මේක නම් උකුයේ වීව දැම්මනේ. ඔව්, වීව එක තුනදේ උකුම උකුයි හැමෝම දෙනු. දැන් ඔන්න මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස. උකුරහසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50. කමර්ෂල් බැංකුවේ අනගි කාන්තා ඔබ සඳහාම සුවිශේෂී වූ බැංකු සේවාවන් රැසක් පිරිනමයි. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ. මේ ප්‍රෝටීන් සපරි ලයිෆ් බොයි මයිල් කියා තෙතම නේර විසමුද සමක් ලබා දී විසබීජ වලින් සම ආරක්ෂා කරයි. සමට හිතකර බවට සායනිකව තහවුරුයි. දැන් රුපියල් 110ක අඩු මිලකට. පෝෂණය පිළිබඳ සියවසකට වැඩි අත්දැකීම් සපිරි මීට් ජොන්සන් නියුට්‍රිෂන් වෙතින් වැදගත් පෝෂ්‍ය පදාර්ථ 25ක් අඩංගු සස්ටජන් මග හරින්න බැරි ගුණයක්. ලංකා බැංකුවේ නව්‍යකරණයේ විශිෂ්ටත්වය ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී ඇගයුමට ලක් වූ වගයි. සෑම නෝ කියුබ් එකකම හොඳම තත්ත්වයේ රියල් චිකන් සමග ස්වාභාවික කුළුබඩු මුසුලි ඇති නිසා සෑම ෆ්‍රයිඩ් රයිස් එකකම සුවිශේෂී රසයක්. නෝ චිකන් කියුබ් රියල් චිකන් රසට ෆ්‍රයිඩ් රයිස් ගෙවල දීම. Skin friendly formula. Feel the confidence in a bottle. 6 scintillating fragrances. DRO Dio Roll On. Be close enough. රස කතාවන් පිරුණ. පුතා ජිම් ගිහලා මොනවද කරන්නේ? මම කරන් බං. ආ! කෝච්චි කොහමද යන්නේ? තාත්තයි බබයි කෝච්චි යන්නේ අම්මා කායිකේ ගියා. හුරතල් සිනාවන් උතුරන. දඟකාර හැඩකාර පොඩ්ඩන්. කුමර කුමරියන් ලෙසින් අභිෂේක ගන්වන. රිට්ස්බරි
සිංගිති අවුරුදු කුමරා කුමරිය 2024 අප්‍රේල් 13 වන අවුරුදුද සවස 4ට ටයිටල් ස්පොන්සර් ශ්‍රී ලංකාවටම නිලවන් අවුරුද්ද විට්ස් බරි වෙතින් ක්වලිටි උඹලකඩ හොයාගන්න හරිම අමාරුයි සුද්ධ කරලා කපලා ගන්නකොට දවසම ඉවරයි නෝ උඹලකඩ පවුඩර් මික්ස් තියෙදි වද විඳින්නේ ඇයි දැන් තත්ෙන් තවත් උසස් කරලා ක්වලිටි උඹලකඩ ලොකු කෑලි සහ කුඩු ස්වභාවික කුළුබඩු සමග පදමටම සුවිලා නව නෝ උඹලකඩ පවුඩර් මික්ස් රසයි කැලිත් කැපෙනවා කටින් කටට නියම උඹලකඩ රස අන්න අවුරුදු කලින් වෙනවා මිසෙස් පෙරේරා අවුරුද්දට කලින්ම රෙඩි වෙනවද? වැඩිපුර දෙයක් ලැබෙන නිසා දැම්ම රෙඩි වෙන එක නුවණක්කාරකමක්. ලක්ෂ ප්‍රතිනියක් 200ක්. වතුර බිල්, ලයිට් බිල් කෙවීම් 2500ක්. මාසයකට වටිනා රත් දෙදිනන්න. රත් කිරිපිටි හෝ කිරිතේ පැකට් වල ඇති එල් අකුරින් පටන් ගන්න අංකය ඔබේ විස්තර සමග 0777 743 743ට SMS කරන්න. රත් නුවණක්කාර අවුරුදු වාසි. මේ කෘෂි මෙයාගේ කොණ්ඩෙ යන එක පෞලයටත් ප්‍රශ්නයක්. දුවේ මේ කොමාරික කොණ්ඩෙට හරි හොඳයි. දුවේ මේ කීකිරින්දිය කොණ්ඩෙට හරි ගුණයි. මෙච්චර ගොටුකොල ඔයාට කොණ්ඩෙ ගන්න. ඇයි මේ කරපින්ජා? මේ කොණ්ඩෙට જાති කීයක් නම් ගන්නද? ශ්‍රී ලාංකීය කොණ්ඩෙටම සුවිශේෂී කුමාරිකා හෙයා ඔයිල් මේ හැම ස්වභාවික අමුද්‍රව්‍යකම පෝෂණය ඔබේ හිස කෙස් වලට ලබා දෙනවා. සුවාගුණයෙන් පෝෂණීය කෙස් කලමකට කුමාරිකා හෙයා ඔයිල් හැම ගෙදරම අවුරුදු සරු වේවා ලාඕජි අවුරුද්දක් වේවා ලිංගතුකම නොවෙනස් වන ලාඕජි අවුරුද්දක් වේවා බබාගේ සම සුරක්ෂිත කරමින් පෙතමනේ රඳවා සුමුදු කරන බවට ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍රයාස් බේබි අපි ඔබේ අභිමානයට සවි අපල මහජන බැංකුව ජාතියේ අභිමානය අම්මේ මම සුපර් හීරෝ කෙනෙක්. මම සුපර් ස්ට්‍රෝං. දතුත් ස්ට්‍රෝං. ආව්! දත් කැක්කුමද? රිදෙනවද? දත් කුහර වගේ. මොන ටූත්පේස්ට් එකද පාවිච්චි කරන්නේ? හැම ටූත්පේස්ට් එකකින්ම දත් කුහර වළක්වනව නේද? හැම එකකින්ම එක විදියට වෙන්නේ නැහැ. දන්ත වෛද්‍යවරුන් නිර්දේශ කරන නව සිග්නල් ස්ට්‍රෝං ටීත්. එය දත්වල ඇති කුඩා සිදුරු පිළිසකර කර දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් ලබා දෙයි. සුපර් ස්ට්‍රෝං ටීත් දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක්. අරගෙන බලන්න. ඔක්කොම කියයි ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා. Then up we will break up. Then up we will break up. Break up up. Maggie paparekottu break එක අප් කරන්න. මේ අවුරුදු සමයේ නිලේකා ජුවලරි වෙතින් 60% දක්වා වට්ටම් නිලේකා ජුවලරි හැම අතින්ම ඉස්තරම්. පැටියාගේ මෘදු සමෙහි සුරක්ෂිත බව ගැන ඔබ තරම්ම. දීපි ශිරණිය අපිත් සිතනවා. ලතර සමට සුරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරු විසින් සාධික කළ නව බේබි ශරමි සබන්. බේබි ශරමි සබන් කැටයක් රුපියල් 136යි. මගේ මතේ රන්ඝාට. රන්ඝාට මගේ මතේ ශ්‍රී ලාංකීය කොණ්ඩෙටම සුවිශේෂී කුමාරිකා හෙයා ඔයිල් මේ හැම ස්වභාවික අමුද්‍රව්‍යකම පෝෂණය ඔබේ හිස කෙස් වලට ලබා දෙනවා. සුභාගුණයෙන් පෝෂණීය කෙස් කලමකට කුමාරිකා හෙයා ඔයිල්. මේ ගලටයි තද පැල්ලම් වලටයි මොකද කරන්නේ? සර්ෆ් එක්සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. කාලයක් මතක් නොවුණු නෑදෑයෝ මේ කාලෙට මතක් වෙනවා. නෑදෑ හිතවත්කම් මතක් කරගන්න අලුත් අවුරුද්ද වෙනකම් ඉන්න එපා. ඔන්න ඕකයි මගේ මතේ. ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මගේ මතේ රන්ඝාට රන්ඝාට මගේ මතේ ආවඩා ආයු බොහෝ වේවා අලුත් අවුරුදු කෑම මේසෙට අනිවාර්යයෙන්ම නෙස්ලෝ මෝල්ට් එකතු කරගන්න අරක නීති නීති ටික පැහැදිලි නේ කට්ටියටම කොල් බෑම උනට ගහන්නේ ගමේ උන් පන්නනවා මේ සුඩු තියලා බනිස අතින් අල්ලන්නේ නැතුව මං ගියට එනකොට මතක් වුණා ගමාරාදු වණිකක් තියෙනවනේ ආ මම කතා දෙකක් නැහැ පේනවනේ කොච්චර බලගන්නේ මත තියෙන 1 2 3 මේ අවුරුද්දේ රස විඳින්න කලාතරු රසක් පිරිවරා
රට 100ක් සූදානමින් නෙස්ට මෝල්ට් අවුරුදු අසිරිය අප්‍රේල් මස 13 වෙනිදා සවස 2ට ස්වර්ණවාහිනියෙන් ප්‍රධාන අනුග්‍රහය අපි සූදානම් ඔබත් සූදානම් නෙස්ට මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100ක් සූදානම් පියස් දැන් විශේෂඥ විශ්වාසය සමග අවුරුද්දට වැඩ කරද්දි කන්න. ඇයි දෙකක් ගත්තේ? අද සාහන් ලෙනවනේ. එයාලත් එක්ක ගන්නද? ස්කෑන් ජම්බු බීනට්ස් අවුරුදු කාලෙට ඕනේ. නැළවෙන රංග දෙන මේ තාලේ. මහා අවුරුදු ෂොපින් ෆෙස්ටිවල් අප්‍රේල් 11 දක්වා කොළඹ ලේක් හවුස් අසල ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානෙට එන්න. උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ආයුර්වේදීය ගුණපුරුදු හුරුපුරුදු කරගත් ආයුෂ බෝවෙන සුව අලුත් අවුරුද්දක් වේවා. ශ්‍රී ලංකා පාවහන් ප්‍රදර්ශනය අප්‍රේල් 11 දක්වා කොළඹ ලේක් හවුස් අසල ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානෙට එන්න. සන්කුයික් සමග අවුරුදු සිරිත් අලුත් අවුරුද්දේ ආහාර අනුභවය නැකතට සිදුවන පවුලේ සියලු දෙනාම කෑම මේසෙට එකරාහි වෙයි. මෙහිදී සම්මත චාරිත්‍රයන් තියෙනවා පළමු කට අම්මට කවන්නට ඕනේ. ඊට පස්සේ තමයි සියලු දෙනාට කටබැගින් කවනවා. ඒ දේ කරාට පස්සේ තමු තමුන්ට රුචි විදියට කෑම බෙදා හදාගෙන කන්න පුළුවන්. මේ සියලු දෙනා කෑම කෑවට පස්සේ එකට කෑම මේසෙන් නැගිටලා යන්න රත් උනේ. වැදගත් වෙන දේ තමයි පවුලක සමගිය එකමුතුකම අරමුණු කරගෙන තමයි මේ කැවිලි මේසේ සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙන්නේ. මේ තෑග්ග අම්මලට දෙන්න. මම දුන්නේ කියන්න පරිස්සමෙන් ගින් කියන්න. සන්ක්‍රීක් තෑගි දෙන සාස්ත්‍රය. ශ්‍රී ලාංකීය කොණ්ඩෙටම සුවිශේෂී කුමාරිකා හෙයා ඔයිල් මේ හැම ස්වභාවික අමුද්‍රව්‍යකම පෝෂණය ඔබේ හිස කෙස්වලට ලබා දෙනවා. ස්වභාවගුණයෙන් පෝෂණීය කෙස් කලඹකට කුමාරිකා හෙයා ඔයිල්. Lifebuoy shampoo ශක්තිමත් දීතු කෙස් කලඹක් ලබා දෙන ශක්තිමත් දීතු කෙස් කලඹකට Lifebuoy shampoo. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා ආහාරිනවා. ඒත් ඒ අනිවාර්යම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. වටවල තේ සිරිත. අවුරුදු කැවිලි කාලා තේ දින්ගා බොණේක අවුරුදු සිරිතක්. මේ සිරිතත් එක්ක තමයි පවුලේ පඳුරේ උදවිය සියලු දෙනාම අවුරුදු කැවිලි කනවනේ. ඒ සන්තෝෂයේ බෙදා හදා ගන්න. ඒ බෙදා ගන්නකොට පිරිස වට වෙලයි එකට එකතු පහදු වෙලා මේ චාරිත්‍ර කරනා වගේම තමයි තේ දින්ග ගෙනත් දෙන්නෙත් මේ වට වෙලා ඉන්න උදවියට සංග්‍රහ කිරීමේ අරමුණක් ඇතුව. ඒ නිසා තමයි අලුත් අවුරුද්දේ අවුරුදු පිළිවෙතක් විදියට වට වෙලා තේ බොන එක කරන්නේ. කතා බහට වටවල සුහද කරන වටවල සිරිත් විරිත් නැකත් නැද්දේ මුල් තැනගත් වටවල අපිව එකතු කළේ වටවල වටවල තේ ලංකාවේ අංක එක හොඳයි දෝදනේ පුංචි විරාමය ගන්න තුරුව නැවතත් හිත ඉල්ලන තරු මොකද නැ ිත්තයි ධනපලය මාන සතුටින් ඉන්නේ අද තරුණ කොල්ල කෙල්ල සෙට් එකක් එක්ක අද ධනපලය මම ධනපලය චික්ක සින්දුවේ කියනවා කියලා ධනපලය දෙකක් කියනවා බොහොම ලස්සන සින්දු දෙකක් හැබැයි මේ අපේ ආදරණීය ඊතුතුණු මම නැවත වතාවක් සඳහන් කරනවා අවුරුකා විදිහින් ඔයාලට තෑගි ගණනාවක් දිනා ගැනීම හැකියාව තිබෙනවා හොඳට මතක තියාගන්න අපි අහන දේ නම් මේ අවුරුකා ටැග් ලයින් එක මොකක්ද කියලා අවුරුකා ටැග් ලයින් එකේ පළවෙනි උත්තරය තමයි ලෝකයක් වටින ඔබට එහෙම නැත්නම් ආදරෙන් ආදරෙන්ද එහෙම නැත්නම් ආදරෙන්ද නැත්නම් ලෝකයක් වටින ඔබටද තමයි අවුරුකා ටැග් ලයින් එක හරි උත්තරේ අපිට WhatsApp කරන්න මේ අපේ පහත් සඳහන් අංකයට ඊට පස්සේ ඔයාලට තෑගි ගොඩක් දිනා ගැනීම හැකියාව තිබෙනවා එහෙමනම්
දැන් අලුත්තරක් කරන්න සූදානම් වන්නේ. අපේ මල්ලි මේ බලන්න දැන් මල්ලි මයික් එක උඩට ගන්න. මල්ලි මේ මල්ලිට වැඩක් දෙමු. මල්ලි නේ නේ. ඔව් ප්ලීස් ප්ලීස්. මල්ලිට වැඩක් දෙනවා. මල්ලිගේ ලස්සන අපේ අපිට වැඩක් දෙන්නේ නැහැ මයික් එක දෙන්න. මයික් දෙන්න. මයික් ඔක්කොම හරහා. මල්ලි නෑ. දර බලයි මයික් එක. මගේ මතක. හසම මයික්. මල්ලි මට මට දැනගන්න අවශ්‍යයි මල්ලි. අර දේශපාලඥය නෙවෙයි ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හඬවලුත් ඔබට කිරීමේ හැකියාව තිබෙනවා. කිහිප දෙනෙක් මට මතකයි මේ මේ ගීතයක් කියන්නට ගිහිල්ලා රෝසමලේ නටුවේ කඩුවු. ඔය එක අපි ගියපාර ගිහින් ගිහින් දෙන්නේ. දැන් අපි අර පක් ගන්නවා ටික ගන්නවා. ආ නැහැ. රයිට්. ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොට යක් කරගෙන සීය බුලත් විතර හපනවා. අපි මේක මේකත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේක අපි ගිහින් දෙනවා. මිල්ටන් පෙරේරා මහත්මයාට. එතකොට කියනවා මෙන්න මේ විදිහට. ටුක් හුණුවටි ගුණුවටි කුකුණුව තුර වහනව හුණු කිල්ලොට යක් කරගෙන සීය බුලත් විතර හපනව අසංක ප්‍රේමන්ත පීරිස් මහත්මයාගෙන් තප්කානි බටි කහනි බක්ටි කප්පනි බතුටි පහනි බස් දුදි හුණු කිල්ලුට යක් අල්කගෙන සිය බුලත් විටි හපිනි බක් අනේ පුති අමල් පිස්මෝදුවි කතන්දරේ කියන්නිකු කියනවා. අපි දෙනවා අපේ ප්‍රයාසුරේස මහත්මයාට. එතකොට කියනවා මේ විදිහට. ගැනවටි ගැනවටි කක්කනව දොර වැහෙනවා හුණු කිල්ලොට යක් කරගෙන සිය බුලත් විත හපෙනවා අනේ සියම මිසෝ කතන්දරය කියන්නක. මොහිදින් බෙක් මහත්මයාට දෙනවා. ටෙක්ගෙනවා ටිකෙක්කෙනවා තොරවහනවා ඩිඩිටිටිටි ටෙක්ගෙනවා ටික්ගෙනවා ටිකෙක්කලවා තොරවහලවා උනොකෙල්ලෝට එක්ගරගල සියේ බුලක් විට හැපලව ටෙක් ටෙක් ගලව ටික් ටික් ගලව කියලා තමයි මෛත්‍රී ඉවර කරන තවයක් එක අපි මේක කියන්නේ නැතුයි. කියන්නේ ගමන ස්ථායකෙක් නෙමෙයි වෙනත් නාලිතාවක් නිවේදකෙක් ඒ නිසා මේක කියන්නේ නැතුව නවත්තන්න. මෙතන වෙන අපි දන්න වැඩසටහනක වාස්තුවේ කියන එකක් මෙතන නවත්තන්න. හොඳයි. එහෙනම් අපි නවම කියන්න බලමු. එන්න අපුනේ ගන්න. වාර්ණයයි. වාර්ණ කට් එකක් දෙන්න ඕනේ මේ දක්ෂතාවයට. මුලින් එක වෙන දන බලයි. මේ දක්ෂතාවයට ක්ලැප් එකක් දීලා මොහිදින් බෙක් මාස්ටර්ගේම ගීතයක් ගායනා කරන්න කියලා මම ඔබට ආරාධනය කරනවා. අපි සංගීත ගන්න පුළුවන්. සිත දියේ කුල්පහේ නිකුණන්නයි පඩුකන්නයි පොලටයාවේ මම පොලටයාවේ ගෙමගොඩේ සිත දියේ කුල්පහේ නිකුණන්නයි පඩුකන්නයි පොලටයාවේ මම පොලටයාවේ මහතුන්
මේ කොටේ සිත දියේ කවුරු පහේ මේ කොනන්නේ බෙඩු ගන්නේ පොලටය වේ මම පොලටය වේ ඒක මේ කොටේ සිත දියේ කවුරු පහේ මේ කොනන්නේ බෙඩු ගන්නේ පොලටය වේ මම පොලටය වේ sini tu sel agenai kamel he kam ko te sita diye kaunu pahe nikunan nai bedu gannai palatayave mama palatayave kam ko te sita diye kaunu pahe nikunan nai bedu gannai palatayave mama palatayave වෙන කඩ පොළ මේකයි කමේ කොටේ සිත දියේ කවුරු පහේ නිකුණන්නේ බෙඩු ගන්නේ පොළටයි තවේ මම පොළටයි තවේ අරගමේ කොටේ සිත දියේ කවුරු පහේ නිකුණන්නේ බෙඩු ගන්නේ පොළටයි තවේ මම පොළටයි තවේ කමේ කොටේ සිත දියේ කවුරු පහේ ඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ එක මේ කොටේ සිතාදීයේ කවුරු පහේ නිකුණන්නේ බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ එක මේ කොටේ සිතාදීයේ කවුරු පහේ නිකුණන්නේ බඩු ගන්නයි පොලටයි අයියේ අපි පොඩ්ඩක් පොරට ගිහිල්ලා ඉන්නේ කියලා බඩු පොඩ්ඩක් ගන්න ගියා නේද අනේ ඒක මරු ලොකු වෙනසක් වුණා ඔබ වෙනස්කම් ගණනාවක් කරනවා මල්ලි ඔබ ගොඩක් ටැලන්ට්ස් ඇත්තරම මල්ටි ටැලන්ට් නේද දක්ෂෙක් රයිට් පැමිණිලි සිල් දනාර ගොඩක් ස්තුතියි දැන් ලස්සන ගීතයකට යන්න දැන් අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී දනපලඩුවත් මහත්මයා ඔබතුමාට බොහොමත්ම ආදරණීය සුමන ටයිප 1 සල්සා සුමන ගනාවි
බොහොම ස්තුතියි ධනපාලයියේ තැන්කියු අපේ නර්තන කණ්ඩායම් දෙකට බොහොම ස්තුතියි මේ නර්තන කණ්ඩායම කියන්නේ අපේ නම කියන්න LMS අර පැත්ත අපේ දන්නේ නැහැ රූපේ නම මොකක්ද දන්නේ නැහැ XLM ඒක මොකක්ද දාන්නේ ඩබල් XLM කියලා XLM කියලා මම වැඩි වෙලා විලේජ් එක ගන්න ඕනේ අරගෙන කවුද මේ මල්ලේ මේ යන්න දැන් අපි පොඩි විරාමයකට යන්න තමයි සූදානම් විරාමයෙන් පස්සේ තමයි ඇත්තටම හරියටම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඉතින් මෙච්චරලා මොකක්ද කරේ? මෙච්චරලා කරේ මොකක්ද කියලා හිතෙයි මේ විරාමයට ගිහිල්ලා ආවම. අසාධාරණයි නෑ. LMS අපි කොච්චර මහන්සි වුණාද නෑ. නෑ, ඕගලන්ට තව චුට්ටයි මහන්සි වෙන තියෙන. මහන්සි වෙන ගම ඕගලන්ගේ ටැලන්ට් එක තව ඉදිරිපත් කරන්න තියෙන අපේ ආදරණීය රසික රසිකාවයන්. ඊට මත්තෙන් මම පොඩි 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 ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මල්ලි සැලොන් එක කොහෙද තියෙන්නේ? දැන් අදට was air salon එකට කියන්නා මේක තමතක වෙනවා. ඔය ඉතින් අතරම අදට මේ يعني මගේ දෙවෙනි salon එක open කරලා හරියටම අවුරුද්දයි ඉතින් තියෙන්නේ. කොටා salon එක නම මට salon ප්‍රබු කොටා town එකේම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එන්න පුළුවන්. එයා සම්බන්ධ ඕන එකක් කරගන්න. අපි තුන්වෙනි එක යන කොණ්ඩේ කපන්න තියෙන්නේ. නෑ අයිය තුන්වෙනි එක open කරමු ඕමම නේ. මේකෙන් පස්සේ පුළුවන්. ඔව්. මේ ඉතින් එයා සම්බන්ධ ඕන දෙයක් තියෙනවා. ඉතින් එන්න salon ප්‍රබු එකට. ඉතින් ඔයා සමම විශ්වාස කරනවා මගෙත් එක මෙච්චර කාලයක් හිටින් හැමෝටම බොහොම ස්තුතියි. ඒ කියන්නේ සැලොන් එක සම්බන්ධව මගේ ස්ටාෆ් එක සහ මූ මතක් කරනවා. එහෙට ඉතින් thank you. සැලොන් ප්‍රබු ප්‍රබු කොට්ටා. ඔබගේ dance class ගැනත් ගොඩක් කතා කරොත් දැද වෙලෙන්දන්නේ මෙයන්. ඔව් class ඉතින් එකක් පටන් ගත්තා ඊට පස්සේ දෙකක් පටන් ගත්තා ඊට පස්සේ තුනක් පටන් ගත්තා. ඉතින් හොඳයි හොඳට කරගෙන මාලබේ ක්ලාසස් දෙකක් කරනවා ඊට පස්සේ කොළඹින් එළියට හෙෂානි ඩාන්ස් ඇකඩමි තමයි හැබැයි ස්ටුඩියෝ එක මතක් කරන්න ඕනේ IDW ස්ටුඩියෝ එකේ තමයි ක්ලාසස් පවත්වාගෙන යන්නේ ඉතින් අවුරුදු 3-4ට වැඩි අවුරුදු 2-3ට වැඩි කාණ්ඩ දෙකටම පන්ති පැවැත්වෙනවා සහ මිනුවන්ගොඩ පන්ති පැවැත්වෙනවා හොඳයි මොකද කලාකරුවන්ගේ වැඩසටහනකදී අපි නාලිකාවක් වශයෙන් ඔබලා කරගෙන යන ඒ දේට අපේ වැඩසටහනට වෙලා එලියක් දෙනවට අපෙන් ඒක තෑග්ගක්. ඔයගෙත් මොනවාරේම වැඩ කටයුත්තක් තියෙනවද? නංගී තියෙනවද? නැහැ නැහැ. අපිට කියන්න දෙන්න. නයෝමි ස්ක්‍රිප්ට් රයිටර්ස්. අපිට කියන්න දෙන්න. ප්‍රයිවට් ලිමිටඩ්. නයෝමි ස්ක්‍රිප්ට් රයිටර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. මොකක්ද කියන්නේ? ඇත්තට අපි බයිස්කෝප් නාට්‍ය සම්බන්ධ චුට්ටක් මතක් කරන්න ඕනේ. මොකද අපේ අලුත් නාට්‍ය දැන් සන්වහිනිය යන අලුත් වැඩක්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ බලන්න ඕනේ නාට්‍යයක්. ඒ හින්දා හතාමාරට හැමදාම බලන්න කියලා මතක් කරනවා. ඒ නාට්‍යින සියලුම දෙනා මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා ප්‍රොඩියුසර්, ඩිරෙක්ටර් හැමෝම ඇතුළු. හොඳයි. මම කියවනේ වැඩසටහන පටන් ගන්න මේ විරාමෙන් පස්සේ කියලා අපි ඉතාමත් ඉක්මනින් විරාමයක් අරන් එන්නම්. වරෙල්ලා දඟට නැමුණු මල් අරගෙන පුදේ හල්ලා මම්මේ ආන් හිටිය කරුණාවතියෝ බලහංකු අර ආශිර්වාද කවියේ තියෙන අගේ රතම බත බුලතින් සරුසාර කරවන
ජාතික සංහිඳියාවට මුල් තැන දෙමින් දුන්හෙලේ මහා මංගල්‍යයට ජනකාන්ත තරු පිරිවරාගෙන නැටුම් ගැයුම් රැඟුම් සමගින් ජනකාන්ත නළු නිලියන් පිරිවරාගෙන අලුත් අවුරුද්ද සමරන්නයි මේ සූදානම. අප්‍රේල් මස 13 වෙනිදා රාත්‍රී 7:30 සිට අවුරුදු ළඟා වුණා තීරණ පොත් පළකේ සිහලකෝත් සූර්යමංගලය අප්‍රේල් මස 13 වෙනිදා රාත්‍රී 7:30 සිට ප්‍රධාන අනුග්‍රහය අවුරුදු උකුරහස උකුරහසින් වීවා තේ රස වැඩි වේවා ලාඕජි අවුරුද්දක් වේවා ලිංගතුකම නොවෙනස් වන ලාඕජි අවුරුද්දක් වේවා අවුරුද්දට රස ගලපන මැලිබන් gift assortment විශිෂ්ටතම අයිස්ක්‍රීම් ආරාදේශය මැජික් දවසක් පුතාගේ ස්මාර්ට් වැඩක් වයිදෙලුණා ප්‍රශ්න ගොඩක් ආවා කොහොමද ස්මාර්ට් උනේ බබාට කෑමවලට අමතරව තව පෝෂණය දෙනවද ඕල්රවුන්ඩ් කෙනෙක් වෙන්න බබාට උදව් කළේ කොහොමද එක උත්තරයයි වැඩින තරුවන්ට පෝෂණයයි නිසි ක්‍රියාකාරකමයි වැදගත්. අලුත්ම Encopedia Pro MFG. Encopedia Pro MFG දරුවන්ගේ වර්ධනයට සර්වාකාරකින් උදව් වෙන යකඩ ඔමේගා 3 ඇතුළු පෝෂක පදාර්ථ රසක් සමග නව Encopedia Pro MFG. අහහ අලයි ලුණු එකට දාන්නේ නැහැ. නරක් වෙනවා. අම්මා එක්ස්පර්ට්. සීනි බෝතලෙට කරාබනට දැම්මම කූඹියන්නේ නැහැ. අම්මා එක්ස්පර්ට් හා උගස් දත ෆ්ලෝරයිඩ් සහ කරාබනටි එකට තියෙන ක්ලෝගාඩ් වලින් දත් මැද්දනම් දත් තරක් වෙන්නේ නැහැ ක්ලෝගාඩ් ඔව් ක්ලෝගාඩ් කැවිටි එක්ස්පර්ට් නවීන විද්‍යානුකූලව කරාබනටි තෙල් සහ ෆ්ලෝරයිඩ් ඇක්ටිව්ස් එක් කරමින් වසර 30ක් පුරා දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් දෙන ඩුවල් ඇක්ෂන් ක්ලෝගාඩ් අම්මලාගේ විශ්වාසයේ සාධකය රන්වන් මෝල්ඩ් කිරිසාරේ සහ පෝෂක පිරි නෙස්ලේ නෙස්ට් මෝල්ඩ් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම් සන්කුයික් සමග අවුරුදු සිරි බක්මහා අලුත් අවුරුද්දේ සම්මත චාරිත්‍රයක් හැටියට අවුරුදු උදාවේ සොම්නස බෙදා හදාගන්න මෞදෙමව්පියන් බලන්ට යන හතර පේරුවේ මෞදෙමව්පියන් බලන්ට යනකොට ස්වාමියා බිරිඳ තමුන්ගේ දරුවන් සියලු දෙනා යන්නටත් උනේ හිස්සතින් යාම සම්මත තහංචිය ඒ උදවියට තෑගි භෝග රැගෙන යනවා ඊට පස්සේ තෑගි භෝග පිරිනමනවා බැඳලා ආශිර්වාද ලබා ගන්නවා වගේම තමයි මේ දරු සියලු දෙනාම සතුට සිතින් සම්මත සාකච්ඡාවලදී දෙන අවුරුදු චාරිත්‍රයක් විදියට මේ තෑග්ග අම්මලට දෙන්න මම දුන්නේ කියන්නේ පරිස්සමෙන් ගින් කියන්නේ සංකුයික් තෑගි දෙන ශාස්ත්‍රය නානරේ 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 හිතකව සුඳ විහිදු කෝයා දනකාරි මසුන් දක්වා thank you දින පොකුරු එක සුවදී කෝයා කෝයා වල් පිරි හැඟුමන් thank you කෝයා සොප් දනකාර සුවද Cowan Gate 3 සහ 4 ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වේ. Cowan Gate. නව Glow & Lovely Multivitamin Glow Serum සංයෝගය. ඉල්වෙලිය විය Glow එක තෙකුණයක්. මේ අවුරුදු සමයේ ඔබේ ආදරණීයන්ට සුරක්ෂිතතාව තෑගි කිරීමට Purit Wetting 25% දක්වා සුවිශේෂී වට්ටම්. Purit සැමට සුරක්ෂිත ගනුදෙනුවක්. අම්මා අම්මා හැපි බර්ත්ඩේ අම්මා අම්මගේ සම නිරෝගී වෙලා හැමදාම සතුටින් ඉන්න ඕනේ මගේ හොඳ දුව පොඩකින්
නිරෝගී සමගට ලයිෆ් බෝයි. ඔව්. සමේ පිම්පල්ස් රෑෂස් වගේ අසාධාරණ නැති කරන විෂ බීජ එක ෆයිට් කරන්න තමයි නව ලයිෆ් බෝයි හදලා තියෙන්නේ. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බෝයි. සමේ අසාධාරණ නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තබයි. නිරෝගී සමගට නව ලයිෆ් බෝයි. සෑම නෝ කියුබ් එකකම හොඳම තත්ත්වයේ රියල් චිකන් සමග ස්වාභාවික කුළුබඩු මුසුලි ඇති නිසා සෑම ෆ්‍රයිඩ් රයිස් එකකම සුවිශේෂී රසයක්. නෝ චිකන් කියුබ් රියල් චිකන් රසට ෆ්‍රයිඩ් රයිස් ගෙදර දීම. මේ අවුරුදු සමයේ නිලේකා ජුවලරි වෙතින් 60% දක්වා වට්ටම් නිලේකා ජුවලරි හැම අතින්ම ඉස්තරම්. දැන් අපි 35කින් මිල අඩු කළා. අඩු කරපු ගානට රැවටෙන්නේ නැතුව අඩු කරපු බරත් බලන්න. ග්‍රෑම් 110ක්ම රුපියල් 120ට දෙන බරින් වැඩි මිල නඩු වොන්ඩලයිට්. අලුත් මාත් විඳීමක් නව වෙල්වට් නැචරල්ස් කොකොනට් මිල්ක් සහ ෂියා බටර්හි දෙකුණයක ස්වාභාවික සාරය ඔබේ සමට දැන් මුතු සුසිනිඳු බවක් ගෙන දෙයි. Soft. Softest. නව වෙල්වට් නැචරල්ස් ඔබ දැන් මාත් විඳින්න. වටවල තේ සිරිත අවුරුදු කැවිලි කාලා තේ දින්ගා බොණේක අවුරුදු සිරිත මේ සිරිතත් එක්ක තමයි පවුලේ පඳුරේ උදවිය සියලු දෙනාම අවුරුදු කැවිලි කනවනේ ඒ සන්තෝෂේ බෙදා හදා ගන්න ඒ බෙදා ගන්නකොට පිරිස වටවෙලයි නෙකට එකතු පහදු වෙලා මේ චාරිත්‍ර කරනා වගේම තමයි තේ දින්ග ගෙනත් දෙන්නෙත් මේ වටවෙලා ඉන්න උදවියට සංග්‍රහ කිරීමේ අරමුණක් ඇතුව ඒ නිසා තමයි අලුත් අවුරුද්දේ අවුරුදු පිළිවෙතක් විදියට වටවෙලා තේබන එක කරන්නේ කතා බහට වටවල සුහද කරන වටවල සිරිත් විරිත් නැකත් මැද්දෙ මුල් තැනගත් වටවල අපිව එකතු කළේ වටවල වටවල තේ ලංකාවේ අංක එක දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත් ශක්තිමත් එනමලයක් දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් ඉස්කෝලේ කාලේදී මට හැරෙන්න වුණාට අද මගේ ගමන නවත්තන්න කිසිම බාධාවකට ඉඩ දෙන්න බෑ. මම ආයේ හැරෙන්නේ නෑ. ෆෙම්ස් ෆිට් බොඩි නිමාවේ වැඩි දියුණු කළ ලීක් නොවන දාරහා සුවිශේෂී එම්බෝස් හැඩය නිසා දැන් ලීක් ගැන ජීරෝ වොරි. ෆෙම්ස් එක්ක ආයේ හැරිලා බලන්න එපා. හා? හරි බින් එකට දැම්මනම් ආයමත් පරිසරයට එකතු වෙන්නේ නෑ. පරිසරය සුරකින්න ප්ලාස්ටික් හරි බින් එකට දාන්න. සමහර දේවල් අවුරුදු ලබන්න කලින්ම අපි සූදානම් කරගන්නවා. ඒ අතරින් එක නෙස්ටමෝල්. නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි. වැඩියෙන් වැඩ කරන මේ කාලෙටයි අවුරුද්දම සුබ වෙන්න අවුරුදු මේසෙටයි. අලුත් අවුරුද්ද බලගන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්. හොඳයි ආදරණීය හිතවතුනි පුංචි විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබ සමගයි දැන් අපේ ආදරණීය හිතවතුන්ට අවුරිකා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කියනට තමයි සූදානම් වන්නේ මේ ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට ත්‍යාගී මල්ලක් දුන්නා වගේම අපේ ඒෂාන නංගි ධන නයමි නංගිලා ත්‍යාගි දෙන්නට යන්නේ දැන් මේ අවුරිකා ටැග් ලයින් එක හරියට ලියපුවාය හරිද බලනායට තමයි දැන් මේ දෙන්න යන්නේ මේ අය තමයි දැන් ජයග්‍රහණය කරලා තියෙන්නේ ජීවානි ප්‍රියංකා ඇඹිලිපිටියෙන් ඒ වගේම සුජානි දිල්රුක්සි කටාන ඒ වගේම නදීරා චමත්ති පාදුක්කෙන් ජයග්‍රහණය කරලා තියෙනවා අවුරිකා ටැග් ලයින් එක හරියට අපිට ටෙක්ස් කරලා හොඳයි ආදරණීය හිතවතුනි එහෙමනම් වැඩසටහනේ මම කිව්වා වෙනස් දේවල් කීපයක් කරන්න යන්නේ ඇත්තටම වෙනස තමයි දැන් ඉවලේ හදිස්සියමනේ ධනපලයේ සින්දුක පුංචි කොටසක් ඔය තුන් දෙනා ගායනා කරේ. ඔව්. දැන් අපි පහු මේ 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 වෙලාවේ සංගීත මලි නේද? අපේ ආදින රසික රසිකයන් දැනගන්න තුනේ පොඩි රියර්සල් එකක් කරලා ලස්සන සින්දුවක්. මේ තුන් දෙනා ඒක බොහොම ලස්සන ගායනා කරනවා. නිකන් 3 sisters. ඒකද අපිට ක්ලෝස් එකක් දෙන්නේ ශෂිකගේ. 3 sisters. අනේ මේ 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 සින්දුව අතුරු දෙන ශෂිකගේ මූණ අපිට. ශෂික. ඈ? ඔව්. සසික මල්ලි මුණ පෙන්නන. මුණ පෙන්නන. එහෙනම් අපි තුන් දෙනාම ආරාධනය කරනවා. බොහොම ලස්සන නර්තනයක් බලාපොරොත්තු වෙනවා ධනපාල අයියා. එක වගේ නර්තනයක් බලාපොරොත්තු වෙන ගමන් ලස්සන ගීතය ගායනා කරනවා. එක වගේ
මලේ දැම කියන්න තියනවලු කියන්න මලේ අල්ලන්න පොඩ්ඩක් පොඩ්ඩක් මේ මේ ආ අපි අල්ලන්න ඇත්තටම ගායනේ අසම සමයි නමුත් අහගෙන ඉන්න පුළුවන් විදිහට කියුණා තවත් හොඳයි සැපයි කන් වලට නිකන් මේ පැණි දානවා වගේ ඔන්න කොල බල නයෝමිල දෙන්නයි හේසානි කිව සින්දුව ඒ කන්ට නිකන් මේ පැණි වගේ අප්පා සුද්ධි පිහිට වල ඝන පිහිටල කියුණා තවත් හොඳයි නෑ ලස්සන සින්දු ලස්සනයි මාගම ලස්සනයි මම බොරුව නෙවෙයි මාගම ලස්සනයි ස්තුතියි දැන් මයික් කාගේ කාගේ වන් කොහොමද අඳුනා ගන්න කමන්නේ අයියේ අයියත් මේක තියාගම් අනේ බොහොම ස්තුතියි නංගිලා තුන්දෙනා බොහොම ලස්සන දෙයක් කරා ඉතින් අපේ මල්ලි මගේ ඇට් එක ඒ බොහොම කෙලිම නම් කරනවා සාධාරණ කරා කියන සින්දුවට හරිය නැහැ වගේ නේද ඕගොල්ලන් කියවෙන්න තමයි එයා ඒ වගේ මූණකින් ඇඩ් කරේ ඔව් මාගේ එයාගේ මූණෙන් අපේ සින්දුවේ වේදනාව නේද right kese vita taadarne hituthuni api wedasaran awasan karanna thama soodanam wanne medekala sangeethe sabhepa ape rhythm class sangeetha kandayame dinesh dodawatta e wage ma octopad vaadane ekuthunu danu rose e wage ma bass guitar eng ekuthuna kalum hettige e wage ma lead guitar ekuthunen jeevan anuradha ekuthuna emanam ikpana tip tip ekak kanna puluwan hari tip tip pettiyak ma kanna puluwan oyata nayomi nangi අද කොහොමද අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා බයිස්කෝප් ගැන කතා කරන්න ඇවිල්ලා වෙනම ලෝකයකට යන්නට උනා නේද? ඔව් ඇත්තටම කියන්නුනේ මම ෆස්ට් ටයිම් ආවේ. මට අද අපි හැමෝම මගේ පළවෙනි chat program එක. ඔව් ඒ කියන්නේ chat program කියන්නේ මම හිත ඉල්ලන තරුවකට ආවේ මුලින්ම. අද ඉතින් මට ඒක සතුටුයි. ඇත්තටම ආරාධනා වෙනකොට මම හරිම සතුටු වුණා. සහ මේ වගේ ප්‍රවීණියොත් එක්ක මේ වගේ ආටිස්ට්ලත් එක්ක මට අද එකතු වෙන්න හම්බෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි. ඒකට ආරාධනා කරාට ඔයාල හැමෝටම ස්තුතියි. ඒ වගේම බුද්ධිකයටත් thank you so much. ඔයත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාම කරන්න ගත්තට පස්සේ මම වැඩිපුරම බලන්න ආස හිතුනේ. ඉතින් ඒ නිසා ඔයාටත් wish කරනවා. බොහොම ස්තුතියි නංගි. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි. නයෝමි නංගි, නයෝමි. තක්සිලා නංගිටත් යමක් කියන්නදී අපේ හිත ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් එක ගැන. හිනාවලා වඩාත් රිදෙනවා. ඉතින් මම ඉදදි කල්පනා කරා අයියෝ පැය 3ක් දැන් නිදිමතක් එයිද කම්මැලි වෙයිද කියලා. ඇත්තටම නේ ගෙවිලා ගියා කාලේ දන්නේම නැහැ. ගොඩක් සතුටින් ගෙවුණා. පැය 3 විනාඩි 15ක් ඉඳලා තියෙන කතා නැතුව. දන්නේම නැහැ. හොඳයි. ෆිට් නේ නේද? හේෂා නංගි, වාරත් තමක එකතු කරන්න නැති. ඔව්. මම හරි සතුටුයි දනපාලුඩ වත් අය අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක තමයි ලොකුම සතුට. ඉතින් ලස්සන ලස්සන ප්‍රෝග්‍රෑම් එක ගියා අපිට ඇත්තටම අනයමක කිව්වගේ කිසි නිදිමතක් එහෙම නැහැ. පැය 3යි ගානක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. I think ආදරණීය කලාකරුවන් එක්ක ශෂික විශේෂයෙන් මතක් කරන්න ඕන දවසේ තරුව අපේ අත සහ crew එකට staff එකට මම සනායිනි හිතේලන තරුවක් එක දෙන්න මම හිතන්නේ මේ දෙවෙනි අවස්ථාව. I think බොහොම හොඳයි. Thank you. Right. Thank you. ශෂික මල්ලි ඔයාටත් යමක් එකතු කරන්න ඇති. මම මේ වැඩසටහනට ආපු දෙවෙනි පාරනේ බුද්ධිකයම තමයි පළවෙනි පාරත් හිටියේ. ඉතින් අපිට මේ මම හැමදාම මතක් කරනවා අපි සමරයන් සමරේ දෙන්නට මීට අවුරුදු 5කට 6කට විතර කලින් ඇත්තටම මෙහෙම chat program එකකට සමරයන් සමරේට මුලින්ම ආරාධනා කරේ බුද්ධිකය වෙනත් නාලිකාවක. නමුත් මේ විදිහේ chat කියන්නේ වෙන culture එකක්. ඉතින් ඒකට කතා කරවට ගොඩක් thanks. ඉතින් කොහොමනත් හැමෝටම කියන්න තියෙන එක දෙය අපේ බයිස්කෝප් නාට්‍ය හැමෝම බලන්න. ඒක තමයි ප්‍රධානම දේ. හැමදාම සති දවස්වල හවස 7:00ට ස්වර්ණවාහිනියෙන් යනවා. බයිස්කෝප් අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් යෝගුණාදන් මහත්මයා, රචනය බුද්ධික සේමසිංහ මහත්මයා, ඒ වගේම නිෂ්පාදනය කරනවා ජනිතා නිලීකා පෙරේරා. ඒ නිසා අපි කියන හැමෝටම ලංකාවේ දක්ෂ නළුලියෝ ප්‍රමාණයක් ඉන්නවා බලන්න. ලබන්න අවශ්‍ය බලුත් අවුරුද්ද හැමෝටම ජය වේවා, කිරීති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති මල්ලි. බොහොම ස්තුති. සංගීත මල්ලි ඔබට දවල් දුන්නා නේද? ඇයි අතන කෝ වගේ මේ සමර හැමදේම කිව්වා මේ අතරම අපි මෙතනට බලන්න කියන විතරයි තියෙන්නේ. ඔව් කිව්වා. බලන්න කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම බයිස්කෝප් බලන්න, බයිස්කෝප් එක එපිසෝඩ් එක බලලා බලන්න, ඊට පස්සේ බලන්න නැද්ද කියලා ඔයාලම තීරණය කරා. ඉතින් වෙනස්ම වැඩක් සහ අපිට වඩා ලොකු ආටිස්ට්ලා ගොඩාක් ඉන්නවා මේකේ. ඉතින් මම හිතනවා මේක වෙනස් දෙයක් වෙයි. ඒ කියන්නේ නාටකකාරයන් පස්සේ සජිතයි මම එකට රඟපාන පළවෙනි නාට්‍ය. ඉතින් මම හිතනවා විශේෂයෙන් මේකත් ඒ වගේම වෙනස්ම වැඩක්. ඉතින් අපේ සමරේ අපි කොල්ල ටිකක් එකතුලා යන වැඩක්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එකතු වෙන්න බයිස්කෝප් එක රාත්‍රි 7යි 30ට ස්වර්ණවාහිනියත් එක්ක. ඉතින් බුද්ධි ගාඩි සුසුවන්ත වෙනවා. ඉතින් අපි මෙතනට ගෙන්නුවට ඒ වගේම අපි කට්ටිය. ඉතින් thank you අපි enjoy කරා පැය 3යි විනාඩි 5ක්. තියෙන ලස්සන සින්දුවක්. පැය 3යි විනාඩි 15යි කියන්න බෑ. 18ක් විතර වෙයි මං හිතන්නේ. ඊට වඩා වැඩි වෙයි. දැන් කොහොම ස්තුතියි. ඔව්.
බොමි ස්තුතිය කොන්දේමාරු තියාගෙන කිසිම කොන්දේමාරුවක් නැතුව දැන් ඉන්නවට මම හිතන්නේ ඔයාගේ ලෙඩේ සුව වුණා ආදරණීය සහෝදර ශිල්පීන් ශිල්පිනියන් දැක්කම එල්එම්එස් ලා නැති කර කොන්දේමාරුව හෙට උදේට නැගිටින්න බැරි වුණොත් වැඩි වෙලා තියෙයි ඇයි එයාගේ සෙහා පැත්තේ ප්‍රශ්න එයාගේ සින්නෝනේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ධනපාලුඩුවත් අයියේ ඔබටත් යමක් එකතු කරන්න ඇති කොහොමද අද ඔබට හිත ඉල්ලන තරු මරු ලස්සනයි මම කියන්න තියෙන මේකයි මේ අරුත් ප්‍රවීණ අපි අතර මම හිතන මගේ ශේෂ්ත්‍රයේ බහැරව තරුණ කෙල්ලෝ තරුණ කොල්ලෝ ඒ වගේ සංගීත කණ්ඩායමේ දක්ෂ වාදක මණ්ඩලයක් ඉන්දුනිල් ප්‍රමුඛ දක්ෂ කැමරා ශිල්පීන් ඒ වගේම ඔබ ප්‍රමුඛව ස්වර්ණවාහිනියට මගේ ගෞරව ප්‍රණාමය මේලාවේදී පුද කරනවා හොඳයි ආදරණීය හිතවතුනි අසනීපේ ලාවේ මේ ටික උරල් බැලඬු වෙලා තියෙන කැහැගාලා ප්‍රසංග වල ටිකක් සමා වෙන්න දැන් සිංදුවක් කියන්නේ ගැතේ කඩුපාඩු ඇති ඔව් ලස්සන සිංදුවකින් තමයි ධනපාලගේ ලස්සන සිංදුව තමයි අපි අවසන් කරන්න සූදානම් වන්නේ ඉතින් එහෙනම් පැමිණි සීලු දෙනාටම බොහොම ස්තුතියි ඒ වගේම අපේ ස්වර්ණ නාලිකාවේ අපේ නිෂ්පාදකතුමා ඇතුළු සියලුම නිෂ්පාදක කණ්ඩායමට ආදරණීය කැමරා ශිල්පීන් සීලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙමින් ලබන සතියේ යමු වෙන අරමුණෙන් අපි ඔබෙන් සමුගන්නට තමයි සූදානම් වන්නේ මේ ධනපාල අයියා ප්‍රසංග වේදිකාවෙත් හරියටම මේ 12 මාර්ට් විතර මේ ගීතය තමයි ගායනා කරන්නේ. ඒ කියන්නේ ඕනි කෙනෙකුට නරන්න පුළුවන් ධනපාල අයියේ ආරාධනය ඔබට. Sitala, magana sitala, sitala. Gota 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 mala gotala, mala gotala, mala gotala, gotala. Ne gele madinna, mala gele madinna, gele madinna, mala gele madinna. Kumariyak magina kinnam, anraj kumariyak magina kinnam. Oh, bar. සනයි අද කොහමද ප්‍රසංගේ ඉරට හඳට හොරෙන් හොරෙන් හස්කොලට හොරෙන් හොරෙන් අගිනි බෝබලන් දෙන්නම් ඒ අම්මා පණතුව වරෙන් කොලව කතේ යන්න වරින් සරි ඔසරි අරගෙන දෙන්න නගෙන මම හිතලා හිතලා ආදර කවි ලියලා ලියන යක්ම නග දීවන්න මේ හොතනක තක් කියන බබල හදේනව බලල සහිත මම්බ කැන්දන් යන්න සහිත ගන්නම් අව කැන්දන් යන්නම් ප්‍රමාලෙවදෙන්නම් ස්නක මගේ ඔය මන්රාජ කුමාරියක් මාගේ නැති මං කන් කැමතිද තාස තාස තාන බොම සිතාලා බොම සිතාලා බොම සිතාලා සිතාලා ගොදා 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 මාල ගොතාලා ගතාල අල්බාල ගතාල උතාල පන් පන්
අනුග්‍රහය. සමදරසෙන් ඉහළ ටිපිටි උස්වත්ව වෙතින් පමණයි ඔබේ ප්‍රියතම වැඩසටහන.